විසිර ගිය සිතුවිලි කරන විට පැමිණිලි සොයන විට සෙවණැලි හමුනිද මේ පද පෙළි මතක පද බොලාට මේ අපේ ජීවිතවල අපට මේ මතකයන් කියන දේවල් පුදුමාකාර විදිහට වටිනවා. මතකයන් එක්ක අපි ගත කරන ජීවිතේ සමහර තැන්වල අපට දුකක් කඳුලක් ඇති කරනවා වගේම ඉතිරි කරනවා වගේම සමහර තැන්වල අපට බොහෝ වෙලාවට සතුටක් කිසියම් ආකාරයක ප්‍රීතියක් උද්දාමයක් ඉතිරි කරන්නත් ජීවිතයට එකතු කරන්නත් මේ මතකයන් සමත් වෙනවා. මගේ අද ගමන් සගයව මම හඳුන්වලා දෙන්නේ කොහොමද කියලා මන්ට මේ කල්පනා කරන්නේ. ඔහු කවියෙක් කියලා හඳුන්වලා දෙන්නද, එහෙම නැත්නම් නව කතාකරුවෙක් කියලා හඳුන්වලා දෙන්නද කිය කිය මම මේ කල්පනා කර කර ඉන්න අතරෙම නැවත නැවතත් මටම මගේ හිත කියනවා එහෙම කවියෙකුටවත් නව කතාකරුවෙකුටවත් කොටු කරන එක එක්තරා විදිහක අසාධාරණයක් දෝ කියලා. මම දන්නේ නැහැ කොහොමද කියලා. මගේ ගමන් සගය කවුරුත් නෙමේ, මහින්ද ප්‍රසාද් මස්සිඹුල. මස්සිඹුල කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. ආයිබෝන් මස්සිඹුල. ආයිබෝන්. ජීවිතේ කොහොමද මේ දවස්වල? ජීවිතේ වරදක් නැහැ, සුපුරුදු විදියට ගලාගෙන යනවා. හොඳයි. අපේ මේ මතකයන් පිළිබඳ මේ සංවාදෙනව නම් නොවිසිනම් මේ මතකයන් සංස්මරණය කිරීම මට හිතුණා මේ ඔබේ කවියකින්ම පටන් ගත්තොත් හොඳයි කියලා. හිරුත් හිම පියල්ලික මසිඹුලගේ කවි පොතක් 2010 නිකුත්රේනේ. මේ වැරදි තැන් තියෙනවා නම් නිවැරදි කරන්න. මේ කවි පොතේ මේ බොහොම අපූරු මේ කවියක් තියෙනවා ලියමන කියලා. මට කවි කියන්න බැරි වුණත් මට හිතෙනවා මේ කවිය මට පුළුවන් ප්‍රමාණයෙන් කියන එක හොඳයි කියලා. මේක අසන්නන්ට අහන එකත් මෙතුවක් කාලයක් මේ කවිය පිළිබඳ අවධානයක් යොමු වෙලා තිබ්බේ නැත්නම් මේ අවධානය යොමු කරන්නත් මට ලොකු උවමනාවක් තියෙනවා. හේතුව මෙහි ඇති වියමන පිළිබඳව නැවත නැවතත් ඔබට හිතන්න පුළුවන්කමක් තියෙන නිසා සහ හිතන්න ඔබව පොළඹවන නිසා. මෙන්න මෙහෙමයි කවිය පටන් ගන්නෙ. ලියමන, ඒ තමයි කවියේ ශීර්ෂය. නිලුම් කවි ලී කෙලි ඔලිඳ කෙලි මෙහෙත් නැතුවා නොවෙයි අම්මේ. ඒත් ඒවා වෙනස් කර කර අලුත් අයිටම්ස් හදනවා. උත්සවත් දැන් වැඩි නිසා ෂෝස් දිගටම තියෙනවා. නින්ද නෑ රෑ පුරා නටනවා, උදේ ප්‍රැක්ටිස් කරනවා. ඇඟේ හැඩ නැති වෙයි කියා කන්න දෙන්නේ රෑට බත්. කිල්ලෝ 10ක් ඉන්නවා, හොරෙන් අපිතේ හදනවා. සින්දු විෂුවල් වලට ගියොතින් 1000 ගානේ ලැබෙනවා. ඒක අමතර ඒ උනත් විලුඹු තුනටිය රිදෙනවා. අලුත් නැටුමක දුහුල් ඇඳුමට වශී වුණු පොහොසත් කෙනෙක් තෑගි දෙන්නට අහනවා, මම එපාමයි කියනවා. උත්සවයේ දවසේ මගේ මට අම්මා කී දේ මතක් වෙනවා. ඇත්තමයි සමහර දිනෙත්වල හරි අමුත්තක් තියෙනවා. දවස් 9ක ෂෝස් දිගටම ඊයේ මට අර ලෙඩේ හැදුනා. ඒත් අම්මේ ගණන් නොගෙනම gedara gana hita hita නැටුවා. අම්මගේ විටමින් ටිකයි තාත්තගේ දානෙට බඩුයි ගන්න සල්ලිත් ඔන්න අම්මේ. මේත් එක්කම එවනවා නිසරු අත්පුඩි විසිල් ഘോഷා අතර පසුපස තැනක කෙලවර නොලා ඇසපිය බලා මා දෙස අම්මා ඉන්නවා පේනවා. මේ තමයි කවිය. කොයි කාලෙද මාසිඹුල මේ කවිය ලියවෙන්නේ? ඒ වගේම මොන වගේ සිද්ධියක්ද මේ පදනම සහ පාදක වෙන්නේ? ඔය ඇත්තටම ඔය කවිය අඩංගු වෙන්නේ මගේ පළවෙනි කවි පොත 2010 හිරුත් හිම පියල්ලක කියන්නේ මේ පළවෙනි කවි පොතේ පළවෙනියට තියෙන කවිය. ඉතින් මමත් විශ්වාස කරන්නේ එච්චර එක ආකර්ෂණය වෙයි කියලා බොහෝ දෙනාට. ඉතින් මම උත්සාහ කරේ ඇත්තටම අපි මේ දකින සමාජයේ අපි දකින මතු පිටින් දකින දේවල් වල පිටුපස්සේ මොනතරම් කටුක යථාර්ථයක් තියෙනවද කියන එක කියන්න උත්සාහ කරනවා. මමත් යම් ප්‍රමාණයක් රූප මාධ්‍යට සම්බන්ධ කෙනෙක් හැටියට මම දැකලා තියෙනවා මේ ජීවිතවල සැබෑ තත්ත්වය. ඒ නිසාම ඇත්තටම මට ඒක ටිකක් එච්චර ආයාසයකින් තොරව සරල බස්වහරකින් මට ඕනි වුණා ඒක ජනතාවට කියන්න. ඉතින් ඒකේ සාර්ථකද අසාර්ථකද කියන එක මම දන්නේ නැහැ. නමුත් මම හිතනවා මම නිර්මාණකරුවෙක් හැටියට යම් ප්‍රමාණයක් හරි මගේ නමත් එක්ක මිනිස්සු දැනගත්තෙත් ඔය කවියෙන්ම තමයි. හරි, අපි මේ ටිකක් දිගට කතා කරමු. මොකද මස්සිඹුලගේ කාලේ මන් ටිකක් වැඩිපුර මේ මොහොතේ ගත්තා හින්දා අපිට ඊළඟ අදියරේ ඉඳලා දිගට කතා කරන්න පුළුවන් කමක් තියෙනවා. අපි එමු පළවෙනි මතක පදයට, බිම වැටුණු කිරි දතට, දෙවුල්ගණගේ ගීතයක්. ඔව්, ඒ ගීතය මේ බොහොම අලුත් ගීතයක්. මම හරි කැමති. මොකද මේ ගීතය රචනා කරන්න දෙපැත්තකින් මගේ ඉතාමත්ම මිත්‍රයෙක් රජී වසන්ත වෙල්ගම. මේ ගීතය අත්දැකීම මටත් මගේ ජීවිතයට බොහොම සම්බන්ධයි. මේක කියන්නේ කිරියම්ම කෙනෙක් සම්බන්ධයි, මිත්තණිය සම්බන්ධයි. ඉතින් මගේ කටයුතු වලදී මගේ අතීතයත් එක්ක බොහොම බැඳියාවක් තියෙනවා මේ මිත්තණිය. එහෙම නැත්නම් අපි ආමන්ත්‍රණය කරේත් කිරියම්ම කියලා.
මේ ගීතයේ ආමන්ත්‍රණය කරන්නත් කිරියම්ම කියලා. ඉතින් ඒ චරිතය ඇත්තම හරි අපූර්ව චරිතයක් කියලා දැන් තමයි මටත් හිතෙන්නේ. වුන් ඉතාම සාමාන්‍ය විදිහට ගමේ ජීවත් වෙච්ච උදවිය ඉස්කෝලේ ගිහිල්ලා තිබුණේ නමවත් ලියන්න දැනගෙන හිටියේ නැහැ. හැබැයි අපිව යම් තැනකට ගෙනෙන්නට ඒ වගේම මේ කලාව කියන එක පිළිබඳ සංකල්පයක් අපිට දෙන්නට කවදාවත් ඒ සම්බන්ධ ඉගෙනගෙන හිටපු නැති වුන් හරියට මහන්සි වුණා කියලා මට දැන් හිතෙනවා. පරිසරය සම්බන්ධව ගත්තත් මනුස්ස ජීවිතය සම්බන්ධව ගත්තත් එකිනෙකාට ගරු කරන්න ආදරය කරන්න ඒ වගේම පරිසරයට ආදරය කරන්න බොහෝ දේවල් උපක්‍රමශීලීව අපිට දීලා තිබුණා කියලා මට හිතෙනවා. ඉතින් ඒවත් එක්ක මේ ගීතේ බොහොම සම්බන්ධතාවක් තියෙනවා. මම නිකන් එක උදාහරණයක් කිව්වොත් එහෙම මම කොළඹින් බොහොම දුර බැහැර පළාතක ගොඩක වෙලා මස්සිඹුල කියන ඇත්තට මගේ ගමේ නම. ඉතින් මේ දුෂ්කර ජීවිතයක් අපි ගත කළේ ඒ පුංචි කාලේ මට තිබුණ බොහොම හීනයක් මේ ටීවී බලන හීනේ. ටීවී බලන්න අපිට අවකාශයක් තිබුණ අපේ ගමේ කොහෙවත් ටීවී එකක් තිබුණ නැහැ. අපිට කිලෝමීටර් 12ක් දුරින් අපේ නෑදෑ ගෙදරක රක්වාන කියන ප්‍රදේශයේ ටීවී එකක් තියෙනවා කියලා ආරංචි වෙලා මේ කිරියම්ම මාව එක බලන්න එක්කගෙන ගියා. අපි පයින් තමයි ඇවිදගෙන ගියේ කිලෝමීටර් 12ම. ඔව් 12 කීපවරක් ගිහිල්ලා තියෙනවා අපි. එහෙම ඒ කාලේ ඇත්තට මේක ප්‍රශ්නයක් වුණ නැහැ අපිට. ඉතින් අවුරුදු දුර ගෙවාගෙන යනවා ටීවී බලන්න. ටීවී බලන්න. ඉතින් ඒ ගියත් ප්‍රශ්න එනවා. ඊට පස්සේ ගෙදර කට්ටිය ටීවී එක දායිද කියන ප්‍රශ්න මම තමයි මගේ පොඩි හිතේ තිබුණේ. හැබැයි උපක්‍රමශීලී විදිහට ඒ මාසෙකට සැරයක් විතර මම එක්කගෙන යනවා. එක්කගෙන යන අතරෙත් මේ හරි අපූර්ව ලස්සන පාරක් එක මේ රක්වාන් කියන ඔබලා දන්නේ නැති කඳු ගැටිත් එක්ක තියෙන බොහොම ලස්සන ප්‍රදේශයක්. ඉතින් මේවා අපි අවුවේ වැස්සේ වැස්සට දෙමෙතු මේ යව්වේ ගිහිල්ලා අන්න එහෙම මේ කියන්නේ මගේ පුංචි හිත අඳුරගත්තු චරිතයක් මේ මගේ කිරියම්ම කියන මගේ තාත්තගේ මව්. ඉතින් ඒ නිසා මම ඇත්තටම මම බොහෝ තැන්වල මතක් කරනවා මගේ දෙවෙනි කවිපොතේ සම්පූර්ණ පෙරවදන මම ඒ වෙනුවෙන් වෙන් කළා තියෙන්නේ. ඒ නිසා ඒට ගෞරවයක් හැටියට මම ඉතාම මේ කියන්නේ රජීටත් මේ බොහොම ගරු කරනවා මෙවැනි මම හිතන එවැනි අද්දකීම් ඇති රජීටත් නැත්තම් ඒ වගේ ගීතයක් රචනා වෙන එකක් නැහැ හුවතින්. ඉතින් තාමත් ගරු කරන මම ඉතින් මේ මොහොතෙත් මම ඇයව ඇය අද මේ ලෝකේ නැති වුණත් මම මගේ ගෞරවය ඉතින් ප්‍රදානය කරනවා ඇයට. මසිබුල මේ තව දෙයක් දැන් මේ වගේ කවියකට හෝ නවකතාවකට අනුභූතියක් යොදාගද්දී එහෙම නැත්නම් අපි ඔය සාමාන්‍ය විවාහේ කතා කරන ප්ලොට් එකක් හොයාගද්දී මේක මේ සමාජ මතවාදයේත් එක්ක සමපාත කරන්න උත්සාහ කරනවද නැත්නම් නව මතවාදයක් නව මානයක් නිර්මාණය කරන්න උත්සාහ කරනවද කොහොමද මේ කාරණා දෙක මේ ඔබේ හිතේ මේ වැඩ කරන්නේ? ඔය ඇත්තෙන් මේ මෙහෙමයි මම ටිකක් උත්සාහ කරනවා. මම නෙවෙයි මං හිතන ඕනෑම නිර්මාණකරුවෙක් එහෙමයි. කියන්නේ යම් කිසි වස්තුවක් හෝ සිද්ධියක් දිහා අනිත් පොදුවේ නොදකින් ආකාරයෙන් දකින්න උත්සාහ කරන එක තමයි හොඳ නිර්මාණයක තියෙන ලක්ෂණයක් හැටියට මම ඉගෙනගෙන තියෙන්නේ හදාරලා තියෙන. ඉතින් ඒ නිසා දැන් ඔබ කලින් කියපු කවිය වුණත් ගත්තොත් එහෙම දැන් අපි සාමාන්‍ය ස්ත්‍රී වර්ණන එහෙම නැත්නම් නැටුම් වර්ණන වගේවා අපේ සාහිත්‍යයේ හරි සුලබයින හරි සාමාන්‍ය නිකාය අතීත ඉඳලා ගත්තත් මිගුත්තිල කාව්‍ය වගේ ගත්තත් හරි ලස්සනට මේ නැටුම් ස්ත්‍රීන් වර්ණන කරලා තියෙනවා. සැල්ලිනි සංදේශය ගත්තත් ඉතාමත්ම ස්ත්‍රී වර්ණනා කරලා තියෙනවා. මේවත් මගේ ඔළුවේ තිබුණා. ඉතින් වර්ණනා කරන එක අපිට කරන්න පුළුවන් දකින දේ දිහා බලන්න. හැබැයි ඔවුන් ඒවා පිටිපස්සේ මොන තරම් කටුක දෙයක් තියෙන නැද්ද කියන එක තමයි මට කල්පනා වුණේ. කියන්නේ දැන් අපි ස්ත්‍රියක් වර්ණනා කරනකොට අපි කවුරුත් හොයලා බලන්නේ නැහැ ඇයි ඊට කලින් පෙර වේල කාලා දින්න කියලා කවුරුත් හල් බලන්නේ උදේට කාලා දින්න කියලා කිසි කෙනෙක් අහන්නේ. ඉතින් ඒවට මට යම් අත්දැකීම් ප්‍රමාණයක් ඉවහල් වුණා. මමත් ඔය මේ සිනමා හා ටෙලි නාට්‍ය සහායාධ්‍යක්ෂකරයට බොහෝ කාලයක් වැඩ කරා. ඉතින් මේවා ඉදින් මම ඒක ඇත්තටම දැකලා තිබුණා. කියන්නේ ඉතින් දැන් අපි කොළඹට එන්නේ ආසාවට මේවා හොයාගෙන. හැබැයි යුවතියක් කෙනෙකුට ඊට වඩා ඒක වෙනස් ටිකක්. ඇයට ජීවත් වෙන්න වෙන ඊට වඩා වෙනස් අත්දැකීම් සම්භාරයක්. ඉතින් වෙනි අත්දැකීම් මැස් දෙකෙන් දකින්නත් ලැබිලා තියෙනවා. ඉතින් ඒවත් එක මගේ තිබුණේ ලොකු කම්පාවක්. ඉතින් මට ඕනේ උනේ කුමක් හෝ නිර්මාණයකින් මේ යථාර්ථය කියන එකත් මිනිස්සුන්ට දෙන්න ඕන. අපි සන්තෝෂය දෙන්න ඕනේ වර්ණනා. ඒව රසවින්දට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒව පිටිපස්සේ යම් කිසි අපිට නොහිතන අපි අමතක කරලා දාලා තියෙන අපි මේ බොහෝ වේගෙන් අපි අපේ ජීවිත ගමන යනවා. එහෙම යනකොට අපි බොහෝ දේවල් අමතක කරලා දාලා යනවා. බොහෝ විට මං හිතන්නේ අපිට අපිවත් අමතක වෙනවා. තමාත් අමතක වෙන. ඉතින් අඩුමතරමේ තමාට තමා හෝ මතක් කරලා දෙන්න පුළුවන් නම් මේක නිර්මාණකරුවෙක් සතු පිනක් කියලා මම විශ්වාස කරේ. ඒ නිසා මම ටිකක් උත්සාහ කරනවා කරන්නන් වාලේ කරන්න නැතුව ඒ පිළිබඳව යම් කිසි හැදෑරීමක් එක දීර්ඝ කාලයක් ඒවත් එක්ක ඉඳලා ඒ කතා කරන ප්‍රස්තුතිය සම්බන්ධයෙන් ටිකක් ඒක ගැඹුරට යන්න උත්සාහ කරනවා. ඉතින් එතකොට ඒ බොහෝ දෙනා අතරට ග්‍රහණය නොවෙන්න පුළුවන්. දැන් කවියක් වගේ එකක් සාමාන්‍යයෙන් අපේ පොදු ජන සමාජයේ පරිශීලනය වෙන බොහොම අඩුයි. ඒකට කමක් නැහැ. ඉතින් ඒව නිර්මාණ හැටියට කොහේ මේ මොහොතේ හෝ දැන් ඔබ මේ මොහොතේ හරි ඒක කියන්නේ ඒක පිළිබඳ යම් කිසි ආකර්ෂණයක් හැඟීමක් තිබෙන නිසා ඒ නිසා ඒව කවදා හරි කොහෙ තිබුණත් පරිශීලනය වෙයි මිනිස්සු අතරේ.
හොඳයි පහන්ට මෙයාට. ඔව් ඒ ගීතයත් තෝරගන්න එක හේතුවක් තමයි මම බොහෝම කැමති ගායන ශිල්පියෙක් තමයි චාර් ජෝතිපාල කියන්නේ. ඒ වගේම මම ඉතාමත්ම කැමති ගී පද රචකයෙක් උපාලි දනවල විතාන කියන්නේ සරත් දස නායකත් මම ඒ තරම ප්‍රිය කරන සංගීත අධ්‍යක්ෂවරු මේ තුන්දෙනාගේ එකතු වෙන නිර්මාණය වුණු මේ ගීතය දැන් අපි ජෝතිපාලව හඳුනාගන්නේ හින්දි තනුව වලට ගීත ගායනා කරන ගායකෙක් හැටියට. නමුත් මම හිතන්නේ ඉදා මෙදාතුර ලංකාවේ ජනප්‍රියම ගායක අදට හොයලා බැලුවත් ජෝතිපාලගෙන් ඒක වෙන් කරගන්න අපහසුයි කියන එකයි මගේ හැඟීම. නමුත් මෙවැනි ගීතයක් ගායනා කිරීමේදී ඔහු මොනතරම් ඔහුගේ ගායන විශිෂ්ටතාව මතු කරලා තියෙනවද කියන එක අපිට මැනගන්න පුළුවන්. එහෙම ගීත කිහිපයක්ම අපේ ගීත ඉතිහාසයේ තිබෙනවා. ඉතින් ඒකත් එක්ක මේ ගීතයේ අර්ථය ගැන කල්පනා කරලා බලද්දී මේක යම්කිසි මියගිය යුවතියක් හෝ පෙම්වතියක් සම්බන්ධයෙන් තමයි කියන්නේ. එහෙම අත්දැකීමක් අපේ ජීවිතේ නැහැ. නැති වුණත් මේකේ මොකද්ද අපිව ස්පර්ශ කරන ගතියක් තියෙනවා. ඉතින් එහෙම නිර්මාණ අපිට තියෙනවා. ඒ අත්දැකීම අපිට ඇති වෙන්න ඕන කියලා එකක් නැහැ. නමුත් මොකක් හරි සම්බන්ධතාවයක් අපේ තියෙන කැමැත්තක් හෝ යටිසිතේ තියෙන කැමැත්තක් හෝ ඔස්සේ එහෙම නිර්මාණ වෙණි අදහස් දරන නිර්මාණ අපිව ආකර්ෂණය කරනවා. ඉතින් එන්නේ වෙණි ආකර්ෂණයක් මගේ මේ ගීතය සම්බන්ධයෙන් තියෙන්නේ. මේ ගීතයේ තියෙන ඇත්තට මේක සංකේතවත් කරලා තියෙනෙත් බොහොම මේ සුබදායි දේවල් නෙවෙයි, සොහොන් කොත් වගේ දේවල්. එහෙම නැත්නම් ඇයිගේ මිනිය ඔවුන්ගෙන ගිය ආකාරය, කීප දෙනෙක් ගිහිල්ලා එක භූම දානය කරපු ආකාරය, ඒ වගේ දේවල් තියෙන. හැබැයි මං හිතන්නේ ඒකට ඉතාමත් ලයන්විත ආකාරයට මේ තනුව සහ ගායකයා පණ දෙනවා කියලා මට හිතෙනවා. ඒ නිසා මම ඉතාමත්ම කැමති ඒකට. එවැනි දැන් කාව්‍ය නිර්මාණ වගේවත් බොහෝ තියෙනවා. ඒ කියන්නේ මිය ගිය අය සම්බන්ධයෙන් ආදරය උග්‍ර වුණාම ඒ ආදරවන්තයින්ට හිතෙන්නේ ඔවුන් මිය ගිහිල්ලා කියලා. ඔවුන් විශ්වාස කරනවා අඳුර හරි නැවත එකවරක් හරි මේ ඔහුගේ ආදරය ගැන අහලා දැනගන්න එයි කියලා. ඉතින් එවැනි අදහසක් තියෙන්නේ මේකේ. මේක ප්‍රායෝගික ලෝකයේ සත්‍යක් නොවුනට මම දැන් ප්‍රබන්ධ ලෝකයේ තුල ඉතාමත්ම මිහිරියාවක් දනවන ගීතයක් හැටියට හඳුන්වන්නට පුළුවන්. අපි මේ දන්න විදිහට දැන් ලෝක මට්ටමින් උනත් ගත්තොත් සාහිත්‍ය සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගයේ දිනාගත්තු කවියෝ අපට ඕන තරම් ඉන්නවා. ආචාර්ය තිස් අබේසේකරත් වරක් ලියලා තිබ්බා මේ වැල්ලවත්තේදී සක්කිලි ළඳකට පෙම් කළ නොබෙල් සම්මානලාභී කවියා කියලා පබ්ලු නෙරුඩා ගැන. නෙරුඩා ඉන්නවා, ඊට පස්සේ අපට ඉන්නවා එලියට් ඉන්නවා, රවීන්ද්‍රනාත් ටාගෝර් වගේ අය ඉන්නවා. ඒ වගේම මේ අවුරුද්දේ සාහිත්‍ය සඳහා නොබෙල් සම්මානයේ ත්‍යාගයේ හිමි වුණේ බොබ් ඩිලන්ට. බොබ් ඩිලන් පිළිබඳව මම හිතන පහුගිය දවස්වල Facebook අන්තර්ජාලය ඔස්සේ විවිධ ලිපි, විවිධ අදහස් පුවත් ඒජන්සි මගින් නිකුත් කරපු විවිධ අදහස් කියවන්න දැනගන්න අපට බොහෝ දේවල් ලැබුණා. එහිදිත් අගේ කෙරුණේ බොහෝ වෙලාවට මේ බොබ් ඩිලන්ගේ කවිත්වය. හැබැයි හොඳම කවි පොතට නිර්දේශ කරන්න තරම් වටින කවි පොතක් නැතුව ගෙවුණු සාහිත්‍ය උත්සව අපට ඕන තරම් තියෙනවා. මම හිතන මේ 2000න් පස්සේ වගේ මගේ මතකෙ නිවැරදිනවා. මසිබුලෝ මට වඩා හොඳට මේ කාරණාව පිළිබඳව සවිඥානික ඇති. ඒක නිසා මම කැමතියි ඔබෙන් දැනගන්න ඔබත් කවියෙක් විදිහට, කවි රචනා කරන පුද්ගලයෙක් විදිහට කවියට මොන වගේ තැනක්ද තියෙන්නේ? කවිය තවමත් අවියක් වෙලා නැද්ද? එහෙම නැත්නම් කවිය මේ තියෙන තැනින් විතැන් වෙන විදිහක්ද තියෙන්නේ? හැබෑවටම කවිය தත්ත්වෙ මොකක්ද? ඔව් මම හිතන්නේ මානව මිනිස්සු ජීවත් වෙන සමාජකින් කවිය වගේ දෙයක් විතන් වෙයි කියන එක මගේ විශ්වාසයක් නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් අපි ගණනය කරන්නේ නම් මේක කවි පොත් ප්‍රමාණයෙන් වගේ තමයි අපිට ගණනය කරන්නේ. පොත් කොච්චර රටේ අච්චු ගහනවද, ඒක කොච්චර ජනතාව මිලදී ගන්නවද වගේකින් ගණනය කරන්න වෙන්නේ. හැබැයි එහෙම නැතුව බැලුවත් දැන් අපි අන්තර්ජාලය ගත්තොත්, එහෙම නැත්නම් මුහුණු පොත වගේ ගත්තොත් මම හිතන්නේ විශාල වශයෙන් කවි ලියවෙනවා. ඉතින් ඒවා කවිද නැද්ද කියන එක වෙනම කතාවක්. ඉතින් මම කියන්නේ ජනතාව අතර කවිය තියෙන මේක ඈත අතීතයේ තියෙන මිනිස්සු භාෂාව හොයාගත්ත එකවත්ද, අකුරු ශාස්ත්‍රය හොයාගත්ත එකවත්ද, එදා ඉඳලා උන් උත්සාහ කරලා තිනවා යම් යම් අදහස් කවි වලින් ඉදිරිපත් කරන්න. ඒකට හොඳම උදාහරණයක් දැන් සීගිරි කැටපොත් පවුර වගේ එකක් ගත්තම නේද? ඒකෙත් කැටපොත් පවුර කියන්නේ මේ ලියන්න හදපු ස්ථානයක් නෙවෙයි, ඒක ආරක්ෂිත පවුරක්. හැබැයි මේ ස්ථාන බලන්න ආපු මිනිස්සු විශේෂයෙන් මේ චිත්‍ර දැකලා ඔවුන්ගේ අදහස ලිව්වා. හැබැයි ඒවා අදට වඩා මට හිතනවා නිර්මාණශීලී කියලා. දැන් අදත් අපි දකිනවා නේද තාප්පවල ඕන තරම් ලියපු දේවල් අපි දැකලා තියෙනවා. මේක කාලයට සාපේක්ෂව වෙන දෙයක්ද? ඇත්තටම ඔව්. දැන් මේක වසර 100 ගණනක් ගිහිල්ලා මං හිතන්නේ කාලයට සාපේක්ෂව වෙන්න ඕන චින්තනයේ දියුණුවනේ කියන එකයි මගේ මේ අදහස. නමුත් එහෙම එකක් නැහැ. හැබැයි දැන් ඒ කාලේ මිනිසුන්ට ඕනේ තරම් දේවල් ලියන්න නිදහස තිබුණානේ, වල්පල් ලියන්න. හැබැයි ලියලා තිබුණේ නැනේ. ඒ කවිය අදටත් අපි විශ්ලේෂණය දැන් බුදල් ලියපු කවිය වගේ ගන්නේද? නිර්මාණශීලී බවක් තියෙනවා. නමුත් මේ වනකොට කවිය කියන්නේ බොහෝ ප්‍රවණතා පසුගරින ජන කවිය, සම්භාව්‍ය කවිය, කොළඹ යුගයේ මුල් පරපුර, කොළඹ යුගය, නූතන කවිය 70 50
සැයෙන් පසු බිහිවුණු කවිය මෙහෙම විවිධ අඩිතාලම් මුස්සේ කවිය ඇවිල්ලා දැන් නූතනම කවියට ඇවිල්ලා තියෙනවා මට ඉතින් 2000න් පස්සේ වගේ ඔය විශේෂම ලක්ෂාන්ත අතුකෝරල් මංජුල වෙඩිවර්ධන වගේ කවීන් පුරෝගාමි වෙලා අලුත් කවියක් බිහි වෙලා තිබෙනවා ඒක ඉතාමත් ප්‍රබලයි දේශපාලනික අතින් ගත්තත් කලාත්මක අතින් ගත්තත් ප්‍රබලයි ඒ නිසා මම හිතන්නේ අපිට දැන් ඒක පොත් ගණනින් හෝ ගණනය කරනවට වඩා කවිය කියන එක හැම මේ ආර්ථික වටිනාකමක් තියෙන දෙයක් නෙවෙයිනේ අනිත් දේවල් වගේ විකුණන්න පුළුවන් කමක් නැහැ කවිය ඒ නිසා කවිය දැන් ඔබ කවියක් තෝරාගෙන ගායනා කරන්නේ ඔබගේ යම් කිසි රුචිකත්වයක් නිසා නේ අන්නේ විදිහට කවිය ජනතාව අතර කියන්නේ හැම කාලෙකම පවතී කියන එකයි මගේ අදහස වෙඩ ගැන කතා කරපු ඉඳන් දැන් වෙඩගේ පිළිහිඩු වී මම හිතන්නේ මේ පිළිහිඩු වී කියවන්න ඇති මාසිඹුල අනිවාර්යෙන් කියවන්න ඇති මේ එතනින් පස්සේ ආයි බොහොම මෑතකගෙන ටිකක් මෑතක වෙනවා වෙඩා වෙඩ ඒක ලංකාවෙත් නෑ මාතෘකාවක් නැති මාතෘභූමියවත් නෑ පස්සේ නිදි නැති නිර්මල ඇසක ඉස්සක බොහොම දිග නමකින් දිග නමකින් කයිපොත් තව මාතෘකාවක් නැති මාතෘභූමියවත් දෙමළ කවි කියන්නේ ටිකක් වෙනස්ම ආකාරයක කවි ටිකක් කියන්නේ එහෙම කවියත් විවිධ ආකාරයේ ප්‍රභේදවලට බෙදිලා කවියෝ විසින් කවි රචනා කරන තැන් අපට ඕන තරම් දැක් ගන්න ලැබිලා දෙනවා. හැබැයි මේ කවියට හිමි නිසිතන මොන ප්‍රභේදයකද ලැබෙන්නේ කියලා හැම මොන හරි ගණනය කිරීමක් තියෙනවද මස්සිමුලගේ ජීවිතය ඇතුලේ? මේවා තමයි මිනිසු කියවන කවි. මේවා කියවන්නේ මේවා තමයි දුවන කවි. ඔව් මගේ මෙහෙම ඇත්තටම මගේ නම් කවිය නෙමෙයි සමස්ත කලාව ගත්තම මට හිතෙනවා ඒක ජනතා ගෝචර වෙන්න ඕන සාමාන්‍ය ජනතාවට පවා ග්‍රහණය කරගන්නට පුළුවන් ලක්ෂණ තියෙන ඕන එක ගීතය ගත්තා සිනමාව ගත්තා. ඒක ඇතුලේ සංගවුණු සිනමාත්මක ලක්ෂණ කාව්‍යාත්මක ලක්ෂණ මොනතරම් ගැඹුරු තිබුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි කියන දේ ග්‍රහණය කරගැනීමේ හැකියාව. එහෙම මම හිතන්නේ 80 දශකයේ වගේ කවිය ටිකක් ජනතාවගෙන් ඈත් වෙන්නත් හේතුවක් වුණා. එකක් තමයි සටන් පාඨ වගේ දේවල් කවි හැටියට බිහි වුණා. අනිත් එක තමයි ඉතාමත් ගැඹුරු අපි නොදන්න වචන දාලා බොහෝම මේක ගැඹුරු කරගත්තේ. එහෙම අවශ්‍ය නේකට හොඳම උදාහරණ අජිත් තිලකසේන වගේ ලේඛකයන් ඔහුගේ රචනා ශෛලිය, ඔහුගේ කවිය ඉතාම අපි කතා කරන භාෂාවෙන් ඔහු කවි ලියන්නේ. හැබැයි ඒව ඇතුළේ විශාල සංගුණු දේවල් තියෙනවා. ඒ ඒවා හොයන එක පාඨකයාගේ විචාරකයාගේ කාර්යයක්. නිර්මාණ කරුවා මම හිතන්නේ ඉලක්කගත කරන්න ඕන බුද්ධිමය ජනතාවම නෙවෙයි සාමාන්‍ය ජනතාව සහ පොදුවේ ජනතාව. එතකොට ඒක ජනතාව අතර ඒ නිර්මාණ තියෙයි හැමදාම. මේ වුයන් කොනේ. ඔව් ඒ ගීතයත් මම ඉතාමත්ම ප්‍රිය කරන ගීතයක්. විශේෂයෙන් මේ ගායන විලාශීල් සහ චන්ද්‍රලේඛා පෙරේරා කියන කලා ශිල්පිනියගේ ගායන ශිල්පිනියගේ කටහඬට මම බොහොම කැමති. මම විශ්වාස කරන ඉතාමත්ම හොඳ ගැහණු කටහඬක් ඇයට තියෙනවායි කියලා. අපි කුඩා කාලේ ඉඳලා අපි හොයනවා අපේ වීරවරිය හොයනවා එක ස්ත්‍රියගේ කටහඬින් වෙන්න පුළුවන්, අපේ අම්මාගේ රූපයෙන් වෙන්න පුළුවන්. අන්න එහෙම හමුණු රුක්මණී දේවියට පසුව මම දැකපු ඉතාමත්ම මිහිරි, ඒ කියන්නේ අපිව ආකර්ෂණය කරගන්න තියුණු ඉතා සියුම් කටහඬක් හිමියනසගේ ගායන විලාසය. ඒ නිසා මම මේ ගීතයට කැමති. මේක ප්‍රේමය තමයි මේ ගීතයට මුල් වෙන්නේ. ප්‍රේමය සහ ප්‍රේමයට ඇතිවන බාධක සම්බන්ධයෙන් ඉතාම සියුම් විදිහක මහා බරපතල විදිහට කියලත් නැහැ. ඔවුන් කියනවා ඔවුන්ට හමු වෙන්න විදිහක් නැහැ. නමුත් ඔවුන් ඉන්නේ අතළඟ ඉන්න හරි කිට්ටුව ඉන්න. හැබැයි හමු වෙන්න බෑ. දෙමාපියන් විසින් බැඳපු පවුරු ඒගොල්ලෝ වටේ තියෙනවලු. ඉතින් ප්‍රේමය කියන්නේ ඇත්තටම දැන් ප්‍රේමය හටගන්න අවස්ථාව වෙනකොට ඒක ඉතාමත් පිරිසිදු දෙයක්. හටගන්න මොහොත. හැබැයි ටික කල් යනකොට ජනතාව අතර ගැවසෙනකොට ඔවුන් අතර ගැවසෙනකොට මේකට එක එක කුණු රොඩු එක්කාසු වෙන්න පුළුවන්. ඒ නිසා මං හිතන්නේ වඩා ඉක්මනින්ම ජරා ජීර්ණ වෙන්න පුළුවන් දේ ප්‍රේමය කියලා. ඒ නමුත් මේ ඒකේ තියෙන පළවෙනි අවස්ථාව වගේම මේ ගීතේ මට හැඟී යන්නේ ප්‍රියානන්ද විජේසුන්දර විසින් රචනා කරන්නේ නැවුම් අවස්ථාවේ තියෙන යුවතියකගේ හැඟීමක් කියලායි මට මේ ගීතය බලනකොට හැඟුණේ. ඉතින් මේ ප්‍රේමය මොනතරම් සියුම්ද කියනවනම් ඇත්තටම අපිට ඒක විග්‍රහ කරගන්න බෑ. නිර්මාණ වලින් අපි කොච්චර ලිව්වත් මේ ප්‍රේමයේ තියෙන සියුම් බව මම හිතන්නේ විග්‍රහ කරන්න පුළුවන්. මම නිකම් පුංචි කවියක් මතක් වුණා. මේක දමිත් උදයන්ග දහනායක් කියලා මේ නූතනම පරම්පරාව නියෝජනය කරන කවියෙක්ගේ කවියක්. ඔහු තෙමි තෙමිම මම කියලා ඔහුගේ කවි පොතක්. තෙමි තෙමිම මම. මේකෙ තියෙන හරි අපුරු පුංචි කවියක්. ඒකේ තියෙන්නේ මෙහෙමයි. තාමත් ඉඳ හිට ගමට එන විට ඔබගේ ගේ දෙසට හැරෙන පටු පාර දෙසට හිස හැරෙන එක උවමනාවෙන් තුරු සංසාර පුරුද්දක්. තාමත් ඉඳ හිට ගමට එන විට ඔබගේ ගෙට යන දෙසට තියෙන පටු පාර දෙසට හිස හැරෙන්නේ උවමනාවෙන් තුරු සංසාර පුරුද්දක්. උවමනාවෙන් තුරු සංසාර පුරුද්දක්. ඒ කියන්නේ යා ඉඳලා හිටලා ගමට එනකොට යා කලින් ආදරය කරපු කෙනාගේ ගෙට යන පාර දිහාවට ඔළුව හැරෙනවා. ගේ දිහාවට නෙවෙයි යන හැරෙන පාර පැත්තට ඔළුව හැරෙනවා. ඒක මං හිතන්නේ ගොඩක් හිටපු පෙම්වතුන්ගේ පෙම්වතියන්ද මං හිතන්නේ ඔයගොල්ලන්ට යම් දෙකින් තියෙන්න පුළුවන්. ඇත්තටම දැන් ඒක ග්‍රහණය කරගන්නෙත් කවියෙක් නෙනේද? දැන් ඕක සමස්ත පිරිමි වර්ගයාට තරුණයන්ට තියෙන්න පුළුවන්. ඔය කියන එක තමාගේ පරණ අත්දැකීමක් එක්ක ඔළුව හැරෙන්න පුළුවන්, ඒ පැත්තට යවෙන්න පුළුවන්.
පුළුවන් ඒ පැත්තෙන් සුවඳ එන්න පුළුවන් එහෙම තියෙනවා කොමඩත් අපි අර නැති ඒක පස්සෙම දුවන්නේ ඒක වඩාත් වැඩිපුර අගෙයිනේ ඉතින් නමුත් මම අන්නේ වැනි ඉතා සියුම් පද රචනා ටිකක් හැටියට මම මේක දැක්මේ කිති ඕනෑ විදිහට විග්‍රහ කරන්නත් පුළුවන් විග්‍රහ නොකර ඉන්නත් පුළුවන් හැබැයි මට ඉතින් ඉතාමත් සරලව අපිට සැහැල්ලුවෙන් රසවිඳ ගන්නත් පුළුවන් ගායන විලාසය සහය සංගීත සංයෝජන මේ හැම එකත් එක ඒ නිසා මම මේ ගීතයට බොහොම කැමතියි ඉතින් ඒක මම හොයාගෙන අහන ගීත අතරේ තිබෙන ගීතයක් ඒක මසිබුර මේ මේකත් මේ මම අහන්න මොනේ කියලා මේ හිතාගත්ත දෙයක් දැන් මසිබුලගේ පළවෙනි නවකතාව තමයි සෙන්කොට්ටන් මම දන්න විදිහට මෑත භාගයේ මෑත වකවානුවේ මේ පළවෙනි නවකතාව රචනා කරපු කිසිම රචකයෙකු ඇගීමට ලක් නොවුණු ආකාරයට මසිබුල මේ සෙන්කොට්ටන් නවකතාව හරහා ඇගීමට ලක් වුණා. ඒ කියන්නේ අපි දන්න අපේ සමාජ භාවිතාවන් ඇතුලේ ඉන්න පුද්ගලයෝ පවා ඒ දවස්වල හැම මේ සෙන්කොට්ටන් කියව සෙන්කොට්ටන් කියවපන් සෙන්කොට්ටන් කියවපන් ඕක තමයි බොහෝ දෙනාගේ තිබ්බේ. ඒ කියන්නේ පත පොතත් එක්ක සහ සමාජයේ විවිධ කල්ලි කණ්ඩායම් අතර ඉන්න අපේ හිතමිතුරන් ලේසියෙන් කවුරුවත් අගේ නොකරන ගම්ලත් මහාචාර්යතුමා පවා මේ ඔබේ නවකතාව අගේලා මේ රාවේට මං හිතන්නේ සම්බන්ධ ලිපියක් සම්පාදනය කරලා තිබ්බා විචාරයක් විදිහට. මේ ඉතින් මෙච්චර මෙහෙම ඇගීමට පාත්‍ර වුණු සෙන්කොට්ටන් ලියවුණු ආකාරය සෙන්කොට්ටන් වද මතක පදේ ගැනත් මම කැමතියි මේ මාසිබුල මේ මොහොතේ කියනවා නම්. ඔව් අනේ ඇත්තටම ඉතින් ඒක පිළිබඳව මට නම් ලොකුම හැඟීමක් ඒක නැහැ මොකද ඒකත් එකම ලොකු කාලයක් ඉඳලා තියෙනවා ලියන්න ඉස්සෙල්ලම හිතන අවුරුදු 8ක් 9ක් විතර මම ඕකත් එක්ක ඔට්ටු වෙලා මුලින් ඕක තිරනාටකයක් හැටියට ටිකක් ලියලා ආයෙ පස්සේ නවකතාවක් හැටියට මේක බොහොම මහන්සි වෙලා තියෙනවා සහ විශාල ප්‍රමාණයක් ලියලා නැවත ඒක අඩු කරලා සංස්කරණය කරලා ඒකත් එක්ක සෑහෙන්න ඇසුරු කරලා තියෙන නිසා බොහෝ හිතවත් වෙලා මම ඉඳලා තියෙන නිසා පසු කාලීනව ඉතින් ඒක පාඨකයන්ගෙන් බොහෝ ප්‍රතිචාර ලැබුණා ඉතින් ඇත්තටම ගම්ලත්වනි මහාචාර්ය රූපවයි ගැන ලිව්වා විවිධ විචාර විවේචන හැම පැත්තෙන්මත් තිබුණා ඒකට දොස් කියපු අවස්ථාවක් නැත්තේ නැහැ සහ ඒක කොටම වඩා ඉතින් මට ඉතින් යම් ප්‍රමාණයක් සතුරු වෙන්න පුළුවන් ආධුනිකයෙක් හැටියට බොහෝ ජනතාවට ඔබ කිව්වා වගේම ගියා මම දැන් කොහෙ ගිහිල්ලා කතා කරත් තුන් හතර දෙනෙක් ඉන්න තැනක් කතා කරත් එතන එක්කෙනෙක් කර කියවලා තින්න මට්ටමකට ඇවිල්ලා තිනේ ඒක මං හිතන්නේ ලංකාවගේ රටකල ඒකේ වරප්‍රසාදයක් වාසනාවක් කියලා භාග්‍යයක් කියලා මොකද අපි දැන් ඉස්සර කවි ගැන කිව්වා වගේම නවකතා පිළිබඳව වුණත් එහෙම මහා විශාල කියවීමක් සමාජ නැහැ නේ අපි නිකන් සාමාන්‍ය කතාවට නවකතා නම් පොත් 1000ක් අච්චු ගහනවා කවි පොත් නම් 500ක් නැත්නම් 400ක් 300ක් වගේ අච්චු ගහනවා ඒක දෙවෙනි මුද්‍රණයක් දක්වා යන්නේ බොහොම කලාතුරකින් ඉතින් එවැනි වකවානුවක් ඇතුලේ ඇත්තෙන්ම මට ආධුනිකෙක් හැටියට සන්තෝෂ වෙන්න පුළුවන්කමක් තියෙනවා ඒ සම්බන්ධයෙන් සහය ගැන ඉතින් බොහෝ අය කතා කරනකොට ඉතින් ඒ ගැන සතුටු වෙනවා ඉතින් මේක ඒ ඇරින්න මහා ලොකුම ඉතින් ආදම්මනන්න තරම් හැඟීමක් නැහැ ඉතින් සාමාන්‍ය විදිහට සතුටු වෙමින් ඉන්නවා හොඳයි අපි මේ මංගල මදු සමය පත ඔව් ඒ ගීතයත් මම හරිම කැමති ගීතවලින් එකක් මේ මම ටිකක් ගීතයක් සහ මොන හරි කලා නිර්මාණයක් පිළිබඳ චිත්‍රපටයක් හරි එදිගා නාට්‍යයක් හරි විශේෂයෙන්ම කවියක් හරි කියවනකොට හෝ බලනකොට මන් ටිකක් වැඩිපුර බලන්නේ මේවා අපේ ජීවිතවලට අපේ සාමාන්‍ය මිනිස්සුන්ගේ එහෙම නැත්නම් අපිත් එක්ක වෙසෙන අපිත් එක්ක ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිතවලට මොනතරම් ළඟද කියන කාරණේ. ඉතින් ඒකත් එක්ක තමයි ගීතයක් වුණත් රසවිඳින්නේ සමහර අය තාලෙට ගීත රසවිඳන තාලය පමණක් රසවින්දට අපි මං හිතන්නේ ඔබ අපි ටිකක් පද රචනාව පිළිබඳ සැලකිලිමත් වුණා බලන මොකද්ද මේකින් කියන්නේ කියන එක. දැන් එහෙම කියනොත් ටිකක් දුර්ලභගනේ ගීතයක් හැටින් මේක හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් මේකේ කතා කරන අවස්ථාව අතිශය මානුසිකයි. කියන්නේ අලුත කසාද බඳපු යෝලක් මං හිතන්නේ එක රැයක් වගේ තමයි උන්ට එකට ඉන්න හම් වෙන්න ගීතේ නිකන් හැඟෙන හැටියට අපිට ඉන් පස්සේ දවසේ ඔහුට මුහුදු යන්න සිද්ධ වෙනවා. මුහුදු යන්න ඔහුට සිද්ධ වෙනවා කියන්නේ ඒක රටේ තියෙන ආර්ථික ප්‍රශ්නයක්නේ. ආර්ථික ප්‍රශ්නයත් එක්ක ඔහුට අලුත කසාද බඳ කියලා තව දවසක් රැයක් බිරිඳත් එක්ක ඉඳලා යන්න බැහැ. ඔහු මේ ගමන යන්න ඕනේ. ගියේ නැත්නම් හෙට ඒ ඔක්කොටම බරකින් ඉන්න වෙනවා. ඉතින් ඒ නිසා එන්නේ හැම ගිය අවස්ථාවක උන්ට ඇති වෙන හැඟීම මොනතරම් මානුෂිකද. ඒක මම හිතන්නේ හොඳ කවීත්වයක් තියෙන පද රචනයක් උපාලි ධනවල විතාන විසින් රචනා කරපු. ඉතින් මේක දැන් බිරිඳගේ පැත්තෙන් ගත්තම අර යසෝදරා වගේ ඇයට තියෙන වෙනත් මහා ලොකු හැඟීමක් නෙනේද? තනිකම පාළුව සහ අභියෝගේ දැන් මහත්තයා එහෙම නැත්නම් ස්වාම පුරුෂයා මුහුදු ගියම නැවත එනකන් විශ්වාසිකුත් නැහැ. ඒ කියන්නේ මුහුදු ගමන කියන්නේ මේ බොහොම සරල අපි නිකන් කාර්යාලේ කන්තෝරුවට යනවා වගේ නෙවෙයිනේ. ඒක ජීවිත අවදානමක් එක්ක තියෙන රැකියාවලින් එකක් ලංකාවේ. ඉතින් එතකොට පුරුෂයාගේ හැඟීම මං හිතන්නේ ඉතාමත්ම තදබල විදිහට මේ වචන වලින් කියවෙනවා කියලා මට හිතෙනවා. ඒකට අවශ්‍ය සංගීතයත් ඒ මුහුදු ഘോഷාව සමග ඒ මුහුදු රැල්ලේ තාලය සමග මුසු වෙන සංගීතයක් නිර්මාණය වෙලා තියෙන සරද්ද අල්විස් විසින්. ඒ නිසා මං හිතන්නේ මම ඒ ඔක්කොටම වඩා මේ ගීතේ කියවෙනේ ජවනිකාවට මානසික අවස්ථාවට. ඔහු කියන ඔහු ඈත යනකොට බිරිඳ ඉවුරේ අතුපැල ගාව ඉඳලා අතවනමත් වෙනවලු. ඒක මං හිතන්නේ ඉතාම සියුම් විදිහට ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ හොඳ කවිත්වයක් තියෙන
රචකයෙකුට පමණයි. ඒ නිසා මම මේ ඔහුගේ බොහෝ ගීත වගේම ඔහු රචනා කරපු මේ ගීතයත් ඉතාමත්ම තදින් ඇලුම් කරනවා. සෙන්කොට්ටන් වල තියෙන මේ රෙදි අපුල්ලන මිනිසුන්ගේ මේ ජීවිතය. ඔව්. ඒ වගේම මේ කුලය සම්බන්ධ කරගෙන ලියවුණු මේ නවකතා අපට මේ එහෙම ටිකක් හොයාගෙන යන්න රාශියක් තියෙනවා. දැන් ලියනගේ අමරකීර්තිගේ කුරුළු හදවත නවකතාවේ තියෙන මේ කුඹල් කර්මාන්තයේ ජීවත් වෙන ජනප්‍රජාවක් ගැන. හැබැයි මේ කාලයාගේ ඇවෑමෙන් මේ ඔබේ නවකතාවේ වගේම අමරකීර්තිගේ නවකතාවෙත් මේ ප්‍රධාන චරිතයේ මේ කුල පීඩණයෙන් ගැලවිලා නාගරික සමාජයට ඇතුල් වෙනවා. ඒ ඇතුල්ලීමත් එක්කම අනිත් පැත්තට මේ අර අපේ හිතට එන්නේ ප්‍රශ්නයක් තමයි ඇත්තටම ගැලවීම තියෙන කොළඹද කියලා. මෙහෙමයි දැන් එතෙන්දි මම උත්සාහ කරේ ඔවුන් ඒ සියල්ලෙන් ගැලවිලා ඉවර ජයග්‍රාහී පුද්ගලයෙකු බවට පත් කරන්න වෙයි මගේ උත්සාහය තුන මම විශ්වාස කරන්නේ ඔවුන් පරාජිතව හැටියටයි මගේ විශ්වාසය කියන්නේ අපි හිතන්න පෙළඹලා තියෙන්නේ පුද්ගලයෙක් යාන වාහන මිල මුදල් ලබා ගත්තාම ඔහු ජයග්‍රාහීකෙක් බවට පත් කරන ඔහු ආසනාවන්තයි කියලා කියනවා ඒත් ඒක නෙවෙයි සැබෑ වාසනාවත් ජයග්‍රහණයවත් කියන්නේ ඒ නිසා ඔහු දැන් මේ චරිතය ඇවිල්ලා ඔහු ගමා මතක කරන ඔහුගේ මුල් අමතක කරන පුද්ගලෙක් හැටියටයි දකින්න තියෙන්නේ ඉතින් ඒ හින්දා සහ ඒ පිළිබඳව මම බොහෝ දේවල් ඉතින් චරිත පිළිබඳ කියන්න බෑ ඒක ලියලත් ඉවරයි එකක් සහ ඒ චරිත වලට ඕනි පාරවල් තමයි ගිහිල්ලා තියෙන්නේ සමට කවුරු හරි කාරියක් තියනවා ඒ සම්බන්ධයෙන් ගන්න අමාරුයි නමුත් ඔබ කියන කැට්ටක් තියෙනවා අපි පොදුවේ අපේ හිතන කල්පනා කරන විදිය ගත්තාම ඉතින් මේ හීනේ ඉතින් කොළඹ වෙන එක තමයි හැමෝගේම නේද ඇවිල්ලා එතනින් ගොඩ යන්න උත්සාහ කරන එක තමයි මේ 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 සාම්ප්‍රදායික කුල ගම්මානවල මේ තවමත් බොහෝ දෙනෙක් ජීවත් වෙනවානේ අපි කොළඹින් බැහැර වෙලා අපි සතියන්තයකට කොළඹින් එළියට යද්දි පවා අපිට සමන් දුරට යනවා නම් හැම පැත්තෙම ඒ කියන්නේ මෙතනින් උතුර පළාතට ගියත් නැගෙනහිරට ගියත් දකුණට ගියත් බස්නායක මේ මේ ඇතුළෙම කරකුණත් අපිට මේ මේ වගේ සාම්ප්‍රදායික කුල ගම්මාන පහු කරගෙන තමයි යන්න පුළුවන්කම තියෙන්නේ සහයම අපිට යන්න අවස්ථාවක් ලැබෙනවා ඒ වගේම මේ ගම්වල නම් පවා හැදිලා තියෙන්නේ මේ මේ ගමේ ජීවත් වෙන බොහෝ දෙනෙක්ගේ කුලය පවා කියවෙන විදිහට ඒවා අපි එහෙම නාම මාත්‍රිකව සඳහන් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි මේ අපිට හිතා ගන්න බෑ තවමත් මේ ගම්වල ජීවත් වෙන මිනිස්සුන්ගේ ඉරණම කොයි වගේද කියලා. සාහිත්‍යකරුවෙක් විදිහට මාසිමුරට මොන වගේ දේවල්ද හිතෙන්නේ? ඔව් මම හිතන්නේ දැන් ඉන්දියාව වගේ රටක් එක්ක ගත්තාම ඒ තරම් දරුණු නැහැ ලංකාවේ තියෙන මේ කුලය. නමුත් දරුණු නැහැ කියලා කියන්න බෑ. ඒක මානසිකව ලබන දෙයක් නේ. දැන් සතුට හෝ දුක පීඩා වගේ දේවල් පිටින් පේන කොටම මානසිකව ඉතින් එහෙම බොහෝ පීඩාවට පත් වුණ අවස්ථා ලංකා ඉතිහාසයේ තියෙනවා. මේක දේශපාලනික ප්‍රශ්නයක්. ඉතින් මම හිතන්නේ කිසිම දේශපාලනඥයෙක් නිදහසෙන් පසු කාලීනව මේ වගේ බුද්ධිමය මේ වගේ දෙයකට බුද්ධිමය වශයෙන් දායකුන් නැහැ කියන එකයි මගේ සම්මත සම්වාදයකුත් නැහැ නේද? සංවාදයක් නැහැ. ඒක තියෙන අර මතු පිටින් යම් යම් දේවල් කරන්නට උත්සාහ කරා ඇරෙන්න උදාහරණ වශයෙන් කියන්න අවශ්‍ය නැහැ. නමුත් මේක ඊට වඩා බුද්ධිමත්ව විසඳෙන්න ඕනි ප්‍රශ්නයක් කියලා මගේ විශ්වාසය. මොකද මේකේ විද්‍යාත්මක පසුබිමක් අඩුයි. හරි අඩුයි. තාර්කික පසුබිමක් අඩුයි. කියන්නේ පාලකයෝ විසින් කොයි යුගයේ හෝ හිට පාලක විසින් තමන්ගේ පාලන තන්ත්‍රයේ පහසු දෙසා සහ මිනිස්සු පහත් කර ගැනීම මිනිස්සුන්ව යට කර ගැනීමේ ප්‍රවණතාවයක් මේ ඔස්සේ මම දකින්නේ. ඒ නිසා මේවට ඉතින් නූතන සමාජයේ නම් මම හිතන්නේ පෙර තරම් මේවා දරුණු විදිහට නැතත් ඒක පවතින රජයකින් ඊට වඩා බුද්ධිමය සංවාදයක් මේ සම්බන්ධයෙන් ඇති කරන්න පුළුවන්. එහෙම දෙයක් කවදාවත් අපේ ඉතිහාසයේ කොතනකවත් සිද්ධුණායි කියලා නැහැ. යම් ප්‍රමාණයක් 1930 දශකයේදී වගේ ආචාර්යන්නම් පෙරලා වගේ මේ සම්බන්ධයෙන් යම් ප්‍රමාණයක් කතා කරලා තියෙනවා ජනතාවට යම් චින්තනයක් ලබා දෙන්න උත්සාහ කළ දෙන එවැනි උදාහරණ තුන් තරංගු අපේ සබරගමු පැත්තට වෙන තියෙනවා. හැබැයි ඒක ඊට පස්සේ පරිපාලනයක් හැටියටවත් පාලනයක් හැටියටවත් උන්ට ඉදිරියට ගෙනියන්න බැරි වුණා. අපි එමු මේ අපිට මේ පැය අවසන් මතක පදයට කොහේ හෝ නුඹ නතර වේ දෙවුල්ගණේගේ. ඔව් ඒ ගීතයත් හැටි පරණ ගීතයන්නේ අලුත් ගීතයක්. මේකේ රචකාවිය ඇත්තටම ශර්මිලා හුසෙන් කියන්නේ අය මුස්ලිම් ජාතික යුවතියක්. ඉතින් ඒ නිසා නමුත් මේකේ තියෙන පදවල ඉතාම සරල සිංහල භාෂාව බොහෝසේ හසුරන කෙනෙකුට ඇරෙන්නට මෙවැනි දෙයක් ලියන්න බැහැ කියන එකයි මගේ කල්පනාව. මේකේ චින්තන මෙවතින් ගත්තත් මේ කවි හරි පොහොසත් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ තමන්ට අහිමි වුණු කෙනාට කියනවා, තමන්ට අහිමි වුණු පෙම්වතියට කියනවා, ඔයා කොහේ හරි හොඳට ඉන්නවා නම් ඒක මට නැති වුණාට ප්‍රශ්නයක් නැහැ කියන. ඉතින් පෙම්වතෙකුට එතෙන්ට එන්න පුළුවන් නම් මම හිතන්නේ මේ ලෝකෙ මේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. නමුත් අද එහෙම නැද්ද තියෙන අත්කර ගැනීමනේ කොහොම හරි අත්කර ගැනීම අයිති කර ගැනීම එක බලෙන් හෝ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අයිති කර ගැනීම. නමුත් මම හිතන්නේ තමන්
ඇට අහිමි වෙන කෙනා දිහා එහෙම උපේක්ෂාවෙන් බලන්නට පුළුවන් නම් කෙනෙකුට එහෙම බලන්න නම් එයා ඉතාමත්ම දියුණු කෙනෙක් වෙන්න ඕන හදවතින් දියුණු කෙනෙක් වෙන්න ඕන අන්න එවැනි අදහසක් මේ ගීතෙන් දෙන්නේ මෙතෙන්දි මට නිකන් මතක් වුණා මේ අහිමි වීම කියන බොහොම දෙහිමි වීම සමග සමීප වුමු තියෙන අහිමි වීමනේ යමක් අපිට හිමි වෙනවනේ ඊළඟට සිද්ධ වෙන්න පුළුවන් අහිමි වෙන එක ඉතින් මෙන්න මේ සම්බන්ධයෙන් එක අවස්ථාවක් මම ලියන්න උත්සාහ කරා කවිය මේ පොතක නැති නිසා මට නිකන් කියන්න අවසර දෙන්න පොතක හිම නැති කවියක් මේ මේ ප්‍රස්තුතියම කියන්න මම උත්සාහ කරේ කියන්නේ දැන් පෙම්වතුන් දැන් අපි ආගමකින් කොමන විදිහකට අපි කල්පනා කරත් නැවත ඉපදීමක් වගේ දෙයක් තියෙනවා හෝ නැහැ කියන මතේ සාමාන්‍ය සමාජ තිබුණාට පෙම් ලෝකෙදී කියන්නේ තියෙනවම කියලා තමයි මේ පරබෙන්න ෆීලංගාත් මේ සංසාරික පැනින් සංසාරික පුරුදු එහෙම කියන්නේ අගමක් අවශ්‍ය නැහැ හැබැයි ඒක මම හිතන්නේ ඊටමත් එක පැත්තකින් සුන්දර එක පැත්තකින් මේ මොහොත හිතදා ගන්න කියන එකක් වෙන්නත් පුළුවන් හැබැයි ඒක ඇතුලේ මම හිතන හරි මානුෂික අදහසක් තියෙනවා කියලා මට හිතෙනවා නේද වෙන කරගන්න බැරි දෙයක් කරගන්න දෙයක් නැති නිසා කියනවා වෙන්නත් පුළුවන් ඉතින් මෙන්න මේ වගේ අදහසක් මට කියන්න ඕනිකම තිබුණ එක අවස්ථාවක මේ පොතක හිම තියෙන කවියක් නෙවෙයි මම එතෙන්දී සංකේතවත් කරන්න උත්සාහ කරේ මේ යුවතියක් කියන්නේ හරි ටිකක් ගඟ වගේ කෙනෙක් එයා ගලනවා එයා බොහෝ පළාත් සශ්‍රීක කරමින් නිසලව සසලව ගලාගෙන යනවා හැමදාම පිරිමියෙක් කියන්නේ එදා මෙදාතුරු මේ සමාජයට පරිසරයට මහපොළට පෝෂණය දෙන පුද්ගලෙක් හැටියට යන්නේ ගහකට උපමා කරා. ඒතරම මේ ගහ ගඟට කියන එකක් හැටියට හිතුවේ ගහ ගඟට කියනවා. එහෙම නැත්නම් තමා නිරන්තරයෙන් තමා හැර යන යැහැණියට ස්ත්‍රියට කියනවා මාපා මුලින් ලැසි ගමනින් යන පාවී නුඹ ළඟදී සෙනේ තව තව දලුදාවි මොහොතට ගියොත් ලුණු වී නැති වී ආවි ඉවසනු බැරිද මගේ සීතල සීදේවි කියලා ඔහු ගඟට ආමන්ත්‍රණය කළා. ඒතර ගඟ දෙන උත්තරේ තමයි ගඟුලක විදිහ අද ගඟුලක විදිහ අද මේ විලසට වේවි ආයෙත් පින් ලබ අහසක උපදීවි. වැහි බුන්දුවක් වී ගඟුලක විදිහ අද මේ විලසට වේවි ආයෙත් පින් ලබ අහසක උපදීවි. වැහි බින්දුවක් වී ගඟකට මුහු වේවි ඉන්පසු කොහේ හරි ඌරක හමු වේවි කියලා. මේ ප්‍රාර්ථනෙම තමයි නේද? ඒක ප්‍රායෝගික නොවුණාට ඉතින් තව සංසාරේ කොච්චර හරි කාලයක් ගිහිල්ලා මේ චක්‍රය ඇතුලේ හමුවේ කියන ඉතින් එතකන් හොඳින් ඉමු කියලා යහපතක් වේවා කියන එක තමයි ගීතිනුත් කියන්නේ. අපි දේශපාලනය ගැන යම් යම් අවස්ථාවක කියන්නේ පොඩි දේවල් ටිකක් කතා කරපු හින්දා ලෝකේ මේ අපි දැකලා තියෙන බොහෝ රටවල් වල මේ සාහිත්‍ය ක්‍රියාදාමය බොහෝ වෙලාවට දේශපාලනයේ යම් යම් දිශානතීන් වෙනස් කරලා තියෙනවා. හැබැයි ලංකාව ඇතුලේ අපර නිකක් මේම පුළුල් චිත්‍රයකින් බලපුවාම වෙලා තියෙන්නේ දේශපාලන ක්‍රියාදාමය ඇතුලේ සාහිත්‍ය දිශානතිය වෙනස් කරලා තියෙන එක. මස්සිමුලට මොකක්ද ඒ ගැන තියෙන ਵਿਚාරය සහ විමසාව? ඔව් මම ලංකාවේ දේශපාලනය පිළිබඳ ඉතින් ටිකක් දුරට කියවනවා කියවලා තියෙනවා. ඒ නිසා මගේ එහෙම ලොකු පැහැදීමක් නැහැ ලංකාවේ දැන් ඔයාලා අපි ලැබුණායි කියන නිදහසෙන් පසු සිද්ධ වෙච්ච එකම දෙයකටත් මගේ කැමැත්තක් පැහැදීමක් නැහැ. ඒ නිසා මම හිතන්නේ ලංකාවේ ජනතාව පවා පෙළඹිලා තියෙන්නේ මම හිතන්නේ දැඩි විදිහට අඩුපාඩු වලින් ගහන ජනතාවක් ඉන්නේ. ඒ කියන්නේ කොයි වෙලේ හෝ මොකක් හරි දෙයක් සපුරා ගන්න තමයි බලන්නේ. ඒක තමයි මානසිකත්වයේ හැම එකක් හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ තව මිනිහෙක් ගැන හිතන්නේ නැතුව, තව ජාතියක් ගැන හිතන්නේ නැතුව අන්නේ වෙනි ප්‍රවණතාවයක ඉගෙන පාලකයාගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා එහෙමයි. ඒක යම් ප්‍රමාණයක් හෝ වෙනස් කරන්න උත්සාහ කරන්නේ නිර්මාණකරුවෙක්ම පමණයි. නමුත් අපේ දැන් ඔබ විභාගයේම දැන් ඔය ජාතික සටන යම් ප්‍රමාණයක් ජාතික හැඟීම් තියෙන කාලේ ලියවිලා තිනවා සම්පූර්ණ ජාතිකත්වයේ අරබය නිර්මාණෝන්තරම් කියලා තිනවා නේ. නවකතා ගත්තත්, කවි ගත්තත්, පීදා සිරිසේනගේ කෘති ගත්තාම නැත්නම් මහින්ද හමුදුරන් කවි ගත්තන් ඍජුවම ඒවයි කියනවා මේ ජාතිය වෙනුවෙන් සටන් කරන බව කියනවා. නමුත් එහෙම සටනක් අපි කරපු බවකුත් පේන්නේ නැහැ ඉතිහාසයේ. අපි එහෙම සටනක් කළත් නැහැ. සටනකින් අපි ලබාගත් දෙයක්වත් නැහැ ඉතිහාසය තුලේ. ඒ නිසා ඊට වඩා ඒක බුද්ධිවාදී වුණා නම් දැන් මං හිතන වෙන බොහෝ රටවල වගේ දැන් වියට්නාමේ වගේ රටක තිබුණු හැඟීම් ඊට වඩා වෙනස් නේද? හෝ චි මින් දීපු චින්තනය තමයි අදටත් ඒ රටවල බොහෝම පොහොසත් විදිහට වැඩ කරන්නේ. ඒක අපිට කරගන්නට වාසනාවක් අපේ රටේ කොතනකවත් අපිට උදා වුණේ නැහැ. ඒ නිසා ඒ පිළිබඳ ඇත්තටම තියෙන්නේ කනගාටුවක්. සාහිත්‍ය ලෝකයේ ඇතුළේ නැද්ද එහෙම ඩිස්කෝස් එකක්, සංවාදයක්, අදහස් මාරු කර ගැනීමක්? සාහිත්‍ය උන්නතිය වෙනුවෙන් මේ වගේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතුයි කියලා එහෙම ඔබලා ඇසුරු කරන සමාජ කණ්ඩායම් අතරවත් එහෙම එකක් නැද්ද? එහෙම යම් අවස්ථා තිබෙනවා නැත්නම් ඇත්තටම එහෙම හඬ නගපු අවස්ථාවක් තියෙනවා. නමුත් සාහිත්‍ය කරුවා වුණත් පොදුවේ ගත්තම සාධරීමකට මදි එහන්නේ. සාහිත්‍ය කරුවා කෙනෙක් පොදුවේ ගත්තම මේ සාමාන්‍ය ජනතාව නියෝජනය කරන පුද්ගලෙකම තමයි මේ මොහොතේ. ඒ නිසා යම් යම් අවස්ථාවල එකතු වුණත් ඒවා එක්කෝ මේ මොහොතේ දේශපාලන අරමුණු වෙනුවෙන් ඉන්න දීර්ඝකාලීනව අවංකව කරන සටනක සේයාවක් එහෙම පේන්නේ නැහැ. නමුත් ඒක ඇතුළේ යුතුයි රටේ මම හිතන්නේ. ඔබ නැති මේ රැයට
මගේ තන නන්දමල්ලි අවසන් වලට නිකුත් කරපු සංයුක්ත දැටි ගීතයක්. ඒ ගීතයත් හපදා ඉඳලා මම ඒකට ගොඩක් කැමති. එකක් තමයි මේ මහ කනදරා වැවගෙන එහෙම කියන මහ කනදරා වැවට සඳ වැටිලා දියේ ගිලිය විකල් වී තුරුහිස හාදු දිදි උන් විහඟුන් කොහේ ගියේද ගිලි කියලා. ඉතාම සරල පදමාලාවක්. හැබැයි ඒකට අවශ්‍ය සුපුරුදු විදිහට ආචාර්ය රෝහණ විරසිංහ මහන්තුම් ඉතා ඒකට අවශ්‍යම තනුව ලබා දීලා තියෙනවා. මට සුරේෂුත් මේකේ ලොකු කාර්යයක් කරා. සුරේෂ් මාලියද්ද? සුරේෂ් මාලියත් නාද සංකලනයේ පැත්තෙන් ලොකු දායකත්වයක් සැපුවා. දීලා තියෙනවා. ඒ සියල්ල එකතු වෙලා හොඳ නිර්මාණයක් රස විඳින්න පුළුවන් ඕනෑම කෙනෙකුට රස විඳින්න පුළුවන්. ඉතාම ප්‍රේමනීය නිර්මාණයක් බිහි වෙලා තියෙනවා. ඉතින් මේකට කැමති වෙන්න ටිකක් වඩාත් වැඩි හේතුකුත් තියෙනවා. මහ කනදරාවේවත් එක්ක මම හරිම මං කැමති ස්ථානයක් ඇතන අපි ඔය එකපැත් රූපගත කිරීමක් සම්බන්ධයෙන් අපි සෑහෙන කාලයක් ඒ ප්‍රදේශයේ අපිට ඉන්න අවකාශය මට ඉන්න අවකාශය ලැබුණා. එතකොට ඔය කියන විදිහට රැ සඳ පායනක පැත්තක මිහින්තලේ චෛත්‍ය පේනවා. ඉතින් මෙන්න මේ අතින් මට තිබුණා මේ අදහසක් අවධාරි මේ කනදරාව සම්බන්ධ කරගෙන ප්‍රේම ගීතයක් ලියන්න ඕන කියලා. ඉතින් බලනකොට ඒක ලියලා ආචාර්ය සුනිල් හරිරත්නයන් ඉතින් ඒ ඉරිසියාවත් හිතේ තියෙනවා. නමුත් ඉරිසියාව නිසාම ඒකට ප්‍රේම කරනවා. ඒ ගීතයට නිතර අහන ගීතයක් හැටියට හරිම කැමති ගීතයක්. හොඳයි හොඳයි. හයිකු කවිය පිළිබඳ ලොකු මේ උනන්දුවක් සහ ලොකු උද්දාමයක් තිබ්බා. ලොකු හොයා බැලීමක් තිබ්බා. මම දැන් ආර්යවංශ රණවීර වගේ කවියෝ මේ හයිකු කවි පිළිබඳ මෙහෙම හයිකු කවි පොත් විදිහට පොත් කීපයක්ම නිකුත් කරා. පරිවර්තන නිකුත් කරා. හැබැයි ඒකත් එක්කම කියන්නේ අන්තර්ජාලය අසීමාන්තික විවර වීම හයිකු කවියට බලපෑවාද කියලා මට හිතෙනවා. මොකද මුහුණු පොතේ කවියෝ හයිකු ආරම නොවුනත් ඒ වගේ තම කෙටි කවි කෙටි මේ කියන්නේ ලොකු අදහස් වෙන පොඩි කවි වචනෙන් දෙකෙන් මේ දේවල් ලියන්න කරන්න එහෙම ලොකු පෙළඹවීමක් තිබ්බා. මසිබුල්ට මොන හරි අදහසක් තියෙනවද මේ හයිකුවට ලංකාව ඇතුලේ මේ පරිවර්තනය වුණු හයිකුවට මොකද වුනේ? නැත්නම් ලංකාව තුළ එහෙම අපේ ස්වාත්මය ඇතුලෙන් හයිකු කවියක් ගොඩනගා ගන්න කාටවත් බැරි වුණාද? ඔව් ඒක දැන් හයිකු වගේ වචනවලට මම හිතන්නේ කෙටි සංක්ෂිප්ත කවි කියුවොත් වඩාත් හොඳ කියලා මගේ අදහස. දැන් හයිකු කවි කියන්නේ ඒක විදේශික උරුමයක් ඊට තියෙන්නේ. ඒවා උන්ගේ පරිසරය සමග උන්ගේ කාල සමගයි ඒවා නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි අපේ කෙටි කවි වලට තියෙන අතීතයත් එහෙම තමයි. දැන් අපි සමහර සෙල්ලිපි ගත්තම මුල්ම ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව 2-300 වසරවල තියෙන සමහර සෙල්ලිපි වල යම් කිසි කාව්‍යාත්මක ලක්ෂණ ඉතාමත් කෙටියෙන් සඳහන් කරපු අවස්ථා තියෙනවා. මරදන් කඩවල කොස්සව කන්ද සෙල්ලිපි වගේ එකක් ඒකට හොඳ උදාහරණයක්. සීගිරි කවි සමහර ඒවා ගත්තත් මුදල්ගේ කවි එකක් ගත්තා ඉතාම පුංචි සංක්ෂිප්ත කවියක ලක්ෂණ තියෙනවා. හැබැයි මරදන් කඩවල සෙල්ලිපි වල තිබුණා හරි එහෙම මට ඇත්තට එහෙම සෙල්ලිපි මං ගාව තිබුණත් දැන් මේ මොහොතේ කියන්න මතනේ ඒ තියෙන විහාරයක් පූජා කිරීමක් සම්බන්ධයෙන් තියෙන සියලුම ලංකාවේ සෙල්ලිපි විහාර පූජා කිරීම සම්බන්ධයෙන් හැබැයි ඒක කාව්‍යාත්මක. දැන් කෙරින්ද සෙල්ලිපියත් එවැනි එකක්. නාග කියන සෙනවිය විසින් කරවපු සෙල්ලිපිය. දැන් අපි කිරින්දේ කවුරු ගියත් ඒ සෙල්ලිපිය බලන්නේ කිසි කෙනෙක් දන්නේ නැති වෙනවා. කිරින්දේ ගිහිල්ලා රැල්ල පාගනවා. නමුත් කිරින්ද ප්‍රධාන වෙන්නේ කිරින්ද සෙල්ලිපිය නිසා. ඒකත් මුල් කාලයට අයත් ඒකේ දැන් පරිණිත මහාචාර්ය පරිණිතානන් කියන යම් කිසි කාව්‍යාත්මක ලක්ෂණ තියෙනවා කියලා එක දැනුවත් වුණා. දැනුවත් ඒ කාලේ අකුරු ලියන අය උත්සාහ කළා තියෙනවා. නමුත් අද ඔබ කිව්වා වගේ ඒක ටිකක් නැඹුරුතාවයක් තියෙන ඉතින් අද බොහෝ අය හිතනවා ඇත මේකේ හරිම පහසු වෙන්නේ දවසට ගොඩක් ලියන්න පුළුවන් ලියලා අන්තර්ජාලයෙන් උදාහරින්න පුළුවන් වගේ අදහසක් ඇති කියලා හිතනවා ඒවා දකින්නකොට. හැබැයි අපි අගේ කරන්න ඕන ඉතාලේ ටිකක් තියෙනවා. දැන් ඉන්දික ගුණවර්ධන කියලා වත් අහලා තියෙනවා. හිතේ කෙටු ටැටු කියලා ටැටු පොතලිය ඉන්දිකගේ බලන කවියක් තියෙනවා. ඔහුගේ තියෙන්නේ ඉන්දික සුදර්ශනගේ මල්ලි නේද? සුදර්ශන ගුණවර්ධනගේ. ඔව් ඔව්. ඉන්දිකේ කවියක් තියෙනවා තිබුණා නම් නැටි අපට වනල වනලම කැඩිලා මෙලහට. තිබුණා නම් නැටි අපට වනල කවි කීපයක් තිබුණා මම පුතේ. ඒක කියන කතාව මොනතරම් ගැඹුරුද මේ අපි පිළිබඳ කියන කතාව. මොනතරම් ගැමදේ ලක්ෂාන්තක වැඩ ඇරි වැඩට යති ගැහෙන වගේ කවියක වැඩ ඇරි වැඩට යති ගැහෙන නූතන කාන්තාව පිළිබඳ ලියවිච්චි හොඳම විග්‍රහයට අපිට ගන්න පුළුවන්. ඒතර රුවන් බන්දුජියගේ සමහර කවි ගත්තම කෙටි කවි පියංකාරගේ බන්දුලිජය දැන් කුමාර හෙට්ටියාරච්චිගේ ටාං 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 ඩෝං 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 ධර්මද්වීපය නමින් යන කවිය. දැන් මේවා කෙටි වුණාට මේවා පිළිබඳ මේවා කතා කරන්න පුළුවන් අතිශය ගැඹුරු දේශපාලන කාරණා ටිකක් තියෙනවා. දැන් පියංකාරගේ බන්දුලිජය වීර ලියනවා පහුගිය කාලේ ඔය කොස්ගම් පැත්තේ නායිකිය අවස්ථාවේ මේ මේ මාවනෙල්ලට පෙර නායිකියේ කොස්ගම් පැත්තේ. එතකොට හරියටම ලංකාවේ දැන් පහුගිය ජනාධිපතිවරණේ තියන්න ඕන මෙන්න කියලා නායිකය. එතකොට සියලු මාධ්‍යකරුවන් රාජ්‍ය නායකයෝ ගිහිල්ලා මේ ස්ථානවල ගිහිල්ලා ලකුණු දාගත්ත බව අපි දැක්කා. උනතරම් දැක්කා. එතකොට මේ අවස්ථාවේ මේ නමුත් මේ මම මෑතකත් ඔය පළාතට ගියා. එනකොට තාමත් මේ මිනිස්සු මීටරේදී යටගස්සට ඉන්න අය මිනිස්සු. එහෙම සහනයක් කිසිම තැනකින් උන්ට හම්බෙලා නැහැ. මේ වෙලාවේ පියංකාරගේ ලිව්ව කවිය මේක පාර්ලිමේන්තුවෙත් කතා කර මේ කවිය සම්බන්ධයෙන් ඔහු ලිව්වා කඳු නාය යනවා යකෝ රාජා බෞතු ධම්මිකෝ කියලා.
හඳුනායනෝ යකෝ රාජා බහුතු ධම්මිකෝ. දැන් මේ වැතිලි මොනතරම් ගැඹුරු දේවල් තියෙනවද කතා කරන්නේ? මේ මේ හරි දේශපාලනිකයි. ඉතින් මෙන්න උදාහරණ ඕන තරම් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ දැන් අර අපි පෙර කතා කරා වගේ මෙවැනි දේවල් සාමාන්‍ය ජනතාව අතර නොයන ගැටලුවක් තියෙනවා. නේද? ඒ එහෙම ප්‍රශ්නයක් තියෙන නැත්තම් මේවා ග්‍රහණය කරගන්න මහා අමාරු දේවල් නෙවෙයි. ඕන කෙනෙකුට තේරෙනවා බැලුවම. මම හිතන්නේ කෙටික සංක්ෂිප්ත කවිය කියන එක හොඳයි. මම නම් කවදාවත් එහෙම ලියන්න බෑ. මට මම හිතනවා ලියලත් නෑ. හැබැයි ලියන ඕන තරම් මට මතකත් තියෙනවා. අගේ කරන්නත් මම සෑහෙන්න කැමතියි. හොඳයි. පාතේ ඉඳන් අපි ආවේ ඔබ ළඟ මතකපදේ. ඔව් ඒකත් මම හිත රත්නශ්‍රී විජේසිංහන් විසින් රචනා කරපු ඉතාමත්ම ප්‍රබල ගීයක් හැටියට මේ අපි ওই කතා කරපු දේශපාලන කාරණාම තවත් මතු කරන ගීතයක් හැටියට හඳුන්වන්න පුළුවන්. මේකේ කතා කරන්නේ මේ උඩ රට පහත රට ભેදේ සම්බන්ධව විශේෂයෙන් දලදා හාමුදුරුවන් වඳින්න ඇත්තටම උඩ රට පහත රට ભેදේට වඩා දැන් තියෙන ඇති නැති ભેදයන් නේද? මේ දුප්පත් මිනිස්සුන්ට ඒ වටේ යන්න බෑ. අද කොහොමත් පින් කරනවා නම් සෑහෙන සල්ලි ඕනි. يعني ගොඩාක් සල්ලි පෑ නැත්නම් නේද? ගේට්ටුවෙන් ඇතුළට වෙච්ච දැන් ඉඳලා සියල්ලම මුදල්. ඒ නිසා සාමාන්‍ය මිනිස්සුකට පින් කරගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් මේ තියෙන එකත් එක්ක මට මතක් වෙන ඇත්තට මේකත් කෙටි කවියක් අපි කවියත් එක්ක කතා කරපු නිසා කියන්නේ ඥානানন্দ හාමුදුරුව. හාමුදුරු නමක් ලියපු නිසා අපිට කියන්නත් බය වෙන්න ඕනේ නැනේ. තැන්නේ ඥානানন্দ හාමුදුරු ලියන හරි අපූර්වකාරි. ඔහු උන්වහන්සේකට මේ මාතෘකාව දාන්නේ පින් කැටය. පින් කැටේ මාතෘකාව කවිය තමයි. ඉස්සරහින් බුදුහාමුදුරුව පිටිපස්සෙන් ලොකු හාමුදුරුව. මොනතරම් ප්‍රබල කවියක්ද නේද? අපි ඒක දන්නවා. ඊටස අපි බොහෝ තැන්වල අපි දැකලා තිනා හැන්දෑවට සවල් වලින් ගෝණි වලට සල්ලි පුරවන හැටි දැකලා තිනා. ඒ තැන්වලම සිංහා කන මිනිස්සුන්ට රුපියල් නොදෙන මිනිස්සු ගිහිල්ලා මේවට කාසි සලන් සලන් ගාලා විසිකරන අපි දැකලා තිනා. ඉතින් එවැනි වාතාවරණයක මම හිතන්නේ මේ ගීතයෙන් කියවෙන අතිශය මානුෂික මේක රත්නශ්‍රී විජේසිංහගේ අම්ප්‍රමාණයක් ඔහුගේ ජීවිතයට සම්බන්ධ අත්දැකීමක් ආවත් මේක පොදුවේ මම හිතන්නේ අපි ඕනෑ කෙනෙකුට මේ තියෙනවා කොහොමද වඩාත්ම මේ යුගයේ රස විඳ ගන්න පුළුවන් කවියක් ඉතින් ගීතයක්. ඉතින් අර පරතරය සම්බන්ධ සමාජ පරතරය ගැන කිව්වම දැන් මෙතන කියන්නේ මේ උඩරට බෙහෙතරට මේ උඩරට පහතරට වේදේ සම්බන්ධ. නමුත් ඇති නැති පරතරය අධ්‍යාපනයේ සම්බන්ධව පරතරය ගැහණු පිරිමි බෙදේ මේ හැම එකක්ම සමාජයේ සාමාන්‍ය විදිහට යන ගමන වළක්වන්නට තියෙන දේවල් හැටියට දකින්න පුළුවන් අපිට. ඒවත් සිද්ධ වෙන්නේ අවසාන වශයෙන් ආර්ථික වාසිපතක් අවුරු හෝ එකෙන් ආර්ථික වාසියක් ලැබෙනවා. ඒ නිසා මේක ආගමත් අද එතනට වැටලා තියෙන ඉතින් දැන් මට මතකයි සකාලික සූත්‍රය කියන කවියා කළ යුත්තේ රාජ ප්‍රශස්ති වැනිම නොව පොදු ජනතාවගේ යථාර්ථයට සංවේදී වීමයි කියලා. ඒ කාලේ මේව බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඉස්සරම. අද ඒ වටපිට හිනව තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ අන්නේ යථාර්ථය ඉතාමත් මනවින් නිරූපණය කරන ගීතයක් ඉතාමත් මානුෂික අන්දමින් නිරූපණ ගීතයක් හැටියට වික්‍රත්නායක යන ආචාර්ය වික්‍රත්නායනන් ගායනා කරන මේ පාත ඉඳන් අපි ආවේ කියන ගීතයට මම බොහොම සංවේදී. මම ආයෙත් කවියකටම යන්නම්. මේ ඔබේ දෙවනි කවි පොත ඇහි පියන් ඇහැරිලා මේ කවි කියවන විදිය පිළිබඳව සමාවෙත්ව සියලු දෙනා. මොකද මට කවි කියවන්න බැරි ඉන්නා. හැම නඩු වාරයකදී වගේම අදත් තරහෙන් ඔයා මමනේ දන්නේ ඉක්මනින් නිවෙන ඔය තරහ ගැන. උසාවියේ සෙනගස්සෙන් බංකුවක දුරට පේනකොට මතක් වෙනවා එකම පන්තියේ උන්නු කාලය. අත්කොට කමිසේ තාමත් හැඩයි ඔයාට කියාගන්න තිබ්බනම් යන්න කලින් ඒ ගැන. ඒ කාලේ අපි එකම හුස්මක් තුල වැඩිම වාර ගණනක් ආදරේ කියාගත්තා තරඟෙට. ඔයයි දිනුවේ හැමදාම. බැඳපු අලුත ඔයාලගේ ගෙදරදී මතකද අම්මලට හොරෙන් බත් අහුරු දාපු විදිය මගේ පිඟානට. මාසෙකට සැරයක් මූණ දැකගත් මගේ පෙම් කතාවේ අන්තිම දවසද. ඉතින් අදින් පසු නඩත්තු වන්නේ කෙලෙසද මා හද ඉඳ හිටවත් දකින්න නොලැබෙන කල ඔබ. මේකත් මේ සමාජ යථාර්ථයක්. ඔව් මේ ජීවිතය අපට අත්දකින්න දෙයක් බොහෝ දෙනෙක් අත්දැකලා ඇති. ඒවා බොහෝ දෙනෙක්ගේ ජීවිතවල මතක පද විදිහට ඇති. හැබැයි මේක අති සංවේදනාත්මක කවියක්. ඒක ශීර්ෂය වෙන්නේ අතන පුතාට 18යි ඔක මාතෘකාව. පිරිමි ළමයට 18 පිරෙනකොට උන්ගේ මේ වන්දි නඩුවේ අවසන් වෙන දවසේදී කාන්තාවට හැඟෙන හැඟීමක් හිට ඔගේ යම් කිසි තින් අත්දැකීමක සේයාවකුත් තියෙනවා යම් මගේ වෙන බාහිර අත්දැකීමක. ඉතින් මම එක අර මුලින් කිව්වෙත් අපි නිර්මාණයක් ඇතුළේ ඉතින් උපරිම උත්සාහ කරන දැන් පුළුවන් තරම් මේ අපි ජීවිත ස්පර්ශ කරගන්නම තමයි නේද අපිට කවදාවත් නොහැඟෙන ලෝකයක් වෙත අපිව ගෙනියන්න පුළුවන් මේ නිර්මාණකින්. මේ අපි කතා කරන ගීත වගේ මේ වගේ උසස් නිර්මාණෙත් මම හිතනවා වඩාත් යහපත් වෙයි කියලා. දමා යන්නට නොහැකි මේ මස්සිබුල ගීලඟ මතක පදේ.
ඔව් ඒක මම හිතන්නේ මෑත කාලයේ විහිවුණු ගීත අතර ඉතාමත් විශිෂ්ට ගණයේ ගීතයක් විශේෂයෙන්ම අපි කවුරුත් ආදරය කරන ගායකයෙක් මම හිතන අවිවාදෙම අපි කවුරුත් පිළිගන්න අපි ආදරය කරන ගායකයෙක් දැන් සෝමතිලක ජයමහසූරින් කියන්නේ එතුමාගේ ගීත අතරට අලුතෙන් එකතු වුණු ගීතයක් දමා යන්නට නොහැකි මිහිමත කියන ගීතය කුලරත්න ආර්ය වංශයන් තමයි මේ ගීතය රචනා කරන්නේ මේකත් අපි අර පෙර කතා කරපු නිර්මාණ වගේම මම හිතන්නේ ප්‍රේමය කිරීම හුදෙක් ප්‍රේමය අභිබවා යන අදහසක් දකින්නට පුළුවන් මට මේ ගීතෙන් මේකේ අවසාන වෙනකොට යම්කිසි සනාතන දහමක් වෙතට ඒ පුරුෂයාගේ සිතුවිලි ගමන් කරනවා කියලායි මට හිතෙන්නේ දැන් ආදරය ගැන වගේ කතාන් අතරම මම විශ්වාස කරන්නේ ඒකට හොඳම නිර්වචනය දීලා තින්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් කියලා නේද අර ප්‍රේමේ නම් අසනීය කුසුමක් වේ රිසිවූ කෙනෙකුට පූජා කරන්නට ලොබසිතින් තොර පිදුව මනාවේ පෙරලා ලබන්නට නොසිතා බිඳකු විලාසිනීගේ ප්‍රේමී චම්පාවේ තිබුණු රචනා කරන්නේ මේක මොනතරම් ප්‍රායෝගිකද නේද ප්‍රේමේ නම් අසනීය කුසුමක් මේක දිව්‍යමය පුෂ්පයක් කියලා මුලින්ම කියන ආදරය කියන්නේ රිසිවූ කෙනෙකුටයි අපි කැමති කෙනෙකුට ඒක පූජා කරාට ප්‍රශ්නයක් නැහැ ලොබසිතින් තොර පොඩක්වත් ලෝභ වෙන්නේ නැතුව හැබැයි පෙරලා ලබන්ට නොසිතා බිඳකු නැවත පොඩ්ඩක්වත් බලාපොරොත්තු වෙන්න ඉපලති මෙහෙම ප්‍රේම කරන්න පුළුවන්ද කියන එක පිළිබඳවත් ගැටලුවක් තියෙනවා නමුත් ඒක මොනතරම් ගැඹුරු නිර්වචනයක්ද නේ එහෙම පුළුවන් නම් මොනතරම් මේක විශිෂ්ට වෙයිද මානව ජීවිතය ඇතුළේ මිනිසෙක්ගේ හෝ ගැහැණියකගේ ජීවිතය ඇතුළේ ඉතින් අන්නෙවැනි සනාතන දහම කරා යන ගීතයක් හැටියටයි මට මේ ගීතය හඳුනන්න පුළුවන් මේක අවසාන කියන අපේ අත්වැල් ලිහි ගිලිහෙන දවසේ කවදාකෝ කවදාහරි දවසක අපි කොච්චර ආදරෙන් ළඟින් හිටියත් මේවත් ඉතින් ලිහිලා යයි ඒක සමහරට මරණය වෙන්න පුළුවන් නැත්තම් ප්‍රාගික ලෝකයේ මේ වෙළඳ සමාජය ඇතුළේ මොකක් හරි වෙන හේතුවක් නිසා වෙන්නත් පුළුවන් හැබැයි ආයුතියේ නියත නික්මන සියලු බැමි සිඳිනා අපි ඔක්කොම මතක කළා මේ ගමන අපි යන්නත් ඕන එහෙම පුළුවන් නම් පුද්ගලයෙකුට හිතන්න මම හිතන්නේ එච්චර යථාර්ථ එච්චර මේ උපේක්ෂා සහගත වෙන්න පුළුවන් නම් මිනිස්සුෙකුට ඒක කොච්චර වටිනවද ඉතින් කලාවෙන් කරන්නට උත්සාහ කරන්නත් ඕනි ඒ දීප තමයි මස්සිබුල අයිති වෙන්නේ මේ සාහිත්‍යකරණේ නියලන අලුත් පරම්පරාවට මම හිතන්නේ ඔබට ඔබේ පරම්පරාවයට අයත් කවියෝ පිළිබඳව කිසියම් තක්සේරුවක් ඇති කිසියම් හැඟීමක් ඇති තක්සේරුවට වඩා අපි හැඟීම කියන එක මට එතන ආදරණීයයි කියලා මේ එහෙම සිත්ගත් කවියෝ කවුද කියලා කිව්වොත් එහෙම කියන්න පුළුවන්කමක් තියෙනවා. ඔව් එහෙම දැන් නම් වශයෙන් කිව්වොත් ඇත්තටම බොහෝ රාශියක් ඉන්න මේ මොහොතේ අපි සහෝදරත්වෙන් එකට නිතර හමුවන කවි ලියන ඉතින් කවි පොත් උත්සවවලදී හම්බ වෙන රාශියක් ඉන්නවා. ඉතින් මම ඒ නිසා නම් කියන්නට උත්සාහ කරන්නේ. හැබැයි මට එකපාරට ඔබ ඇහුවොත් එහෙම අලුතෙන් කියවපු කවියක් මතක තියෙන්නේ මොකද්ද වගේ කියලා. එහෙම නැත්නම් මේ කැමති මොකද්ද කියලා අන්න එහෙම එකපාරට එන අවස්ථාව කාටවත් අසාධාරණයක් නොවෙන්නේ. මං හිතන්නේ බොහෝ ඒවා ඉතාමත්ම ගැඹුරු හොඳ කවි තියෙනවා අපි හරියට කියව ගන්නව නම්. සහයවට හොඳ ਵਿਚාරයක්වත් නැහැ කියන එක මගේ පිළිගැනීම. ඒ කියන්නේ කවි නිර්මාණ කෙරුණාට මේක තමයි මං අහන්නම හිතේ මේ ਵਿਚාරයත් ප්‍රමාණවත්. කීප දෙනෙක් ආචාර්ය හිනුදුම සුනිල් සෙනෙවි එහෙම නැත්නම් ආචාර්ය ලියනගේ අමරකීර්ති වගේ නූතන කවියත් එක්ක ඉන්නවා හැම මොහොතෙම. හැබැයි මං හිතන්නේ ඔවුන් ඒක නියැලෙනවා. හැබැයි ඊටත් වඩා මේ නිර්මාණ බිහි වෙන දායකත්වයක් නේද? නෝන දැන් නිර්මාණ සෑහෙන බිහි වෙනවනේ. කවි පොත් ඉස්සර වගේ නේ ගොඩාක් බිහි වෙනවා. හැබැයි මේවට අවශ්‍ය නිසි ਵਿਚාරය අවශ්‍යයි. එහෙමනොත් තමයි කවියා අයාලේ නොයන්නේ කියන එකයි මගේ මතය. ඒක නිකන් අර පුදු අදහස් දැක්වීම වලට එහා ගිය හොඳ ਵਿਚාරයක් ඕන. හැබැයි ආචාර්ය අමරකීර්ති වගේ දැන් නවකවි සලකුණු වගේ ලොකු කෘතියක් රචනා කළ තියෙන එකේ බොහෝ සාධනීය ලක්ෂණ කවිය පිළිබඳ මතු කරන නූතන කවිය ගැන. නමුත් අර ඔබ අහපු ප්‍රශ්නෙත් එක්ක යනවා නම් මට එකපාරට රුවන් බඳු ජීවගේ කවි වගේම මට හරියට කටපාඩම්. ඉතින් ඒවා කටපාඩම් වෙන නේද? මේ දවස්වල මේ හැමෝගෙම කටේ තියෙන කවිය කියන රුවන් බඳු ජීවක කවි. ඉතින් ඕකේ දැන් අර ඉතින් උදාහරණයක් හැටියට අපි නිකන් කිව්වොත් එහෙම ඇල කියලා ඔහුගේ කවියක් තියෙන එක බොහොම හොඳ කවියක්. ඇල හොඳින් හැඳ පෙළඳ ගලා යයි කුඹුරු මැද. ඇල හොඳින් හැඳ පෙළඳ ගලා යයි කුඹුරු මැද. වැවාරෙහි නිදි නැතුව මේ ඇඳුම් මහපු බව කිසිම වීකරලකට ඇල කියන්නේ තවම. ඒ ගණිත සමීකරණයක් වගේ වුණාට මේක විසඳගත්තොත් මේක ජීවිතය සම්බන්ධයෙන්, ආර්ථිකය සම්බන්ධයෙන් නැත්නම් අපි මේ ජීවන ජීවිතය, අපි ජීවිතය ඇතුළේ කොච්චර අවංකද කියන එක මේ හැම එකක්ම ප්‍රශ්න කරනවා. ඉතින් මේවැනි කවි ඕනෑතරම් තිබෙනවා. ඒ නිසා මට හිතෙන්නේ අර ඔබ අහපු ප්‍රශ්නෙම එකපාරටම කිව්වත් දැන් එතකල් සම්මාන ලැබිච්චි අය බැලුවත් නූතන කවියට ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. සෞම්‍ය සඳුරුවන් ලියනගේ විශේෂයෙන් වෙඩිවර්ධන, ලක්ෂාන්ත අතුකෝරල, රුවන් බන්දු ජීව, ටිම්රාන් කීර්ති මේ වගේ අය හැම කෙනෙකුම සම්මාන හම්බුනා. නගුල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් මේ හැම කෙනෙක්ගේම කවි මං හිතන්නේ අර තිබුණටත් වඩා යම් ප්‍රමාණයක් ජනතාව අතර තියෙනවා. දැන් ඔය යුගයෙන් යුගයට මේ බොහෝ වෙලාවට අපි දැකලා තියෙන යුගයේ බර කියන උරහිසට අරගෙන ඒ බර දරාගෙන ඉදිරියට මේ කවිය අරගෙන යන කවියෝ අපට උනතරම් හම්බෙනවා. දැන් සේකර හිමියෝ යුගයක් නියෝජනය කරපු කවියෙක්
පස්සිරත්න ශ්‍රී විජේසිංහන් යුගයේ නියෝජනය කරා. හැබැයි ඉදිරි අනාගතයේදී මේ අවකාශය පුරවන කවියා කවුරු වේද කියලා අපි දන්නේ නැහැ. අනුමාන සත්‍යයතුලේ හරි අපට එහෙම හොයාගන්න පුළුවන් වේද එහෙම කවියෙක්. මං හිතන්නේ දැන් රත්නශ්‍රී විජේසිංහ වගේ කවියෙක් කරපු තරම් කැපකිරීමක් කරයිද කියන එක ගැටලුවක් තියෙනවා. දැන් ඉන්න දැන් මේ යුගයේ එක්කත්වත් එහෙම දැන් කවියා කියලා නැහැනේ. කවිය සාමාන්‍ය මිනිස්සු වෙන්නේ. අර ලොකු ජීවන අරගලයක් තියෙන ඉස්සලා ජීවත් වෙන්න බෑ නේද? උන් වෘත්තීන් වල නියැලෙනවා. විවේකී පිළිබඳ ප්‍රශ්න තියෙනවා. සාමික දැන් ප්‍රායෝගිකව ලොකු සටනකුත් කරන්න ඕනේ. අද තියෙන අනික් වෙළඳාම් එක්ක කවිය කියන එක ඉස්සරහට ගෙනියන්නම් ටිකක් අර මුදල් ගැන නොහිතා ලොකු කැපකිරීමක් කරන්න ඕන. ඉතින් එච්චර කැපකිරීමක් කවුරු හරි කරයිද කියන එක මම දන්නේ නැහැ. මේ වෙනකොට සාමාන්‍ය සමස්තයක් ඇටියට තරුණ කවියෝ ටිකක් සක්‍රීය යෝන්නේ වැඩ ඇතුළේ ඉන්නවා. ඉතින් ඒක ජනතාව අතර ඉදිරියේදී ඒකේ ප්‍රතිඵල තියෙයි. හොඳයි. අපි යමු ඊළඟ මතක පදයට. සීත දියරැල් සලා. ඔව් මම ඩෝල්ටන් අල්විස් කියන්නේ මම ඉතාමත් ප්‍රිය කරන කවියෙක්. ඒ වගේම ගීත රචකයෙක්. ඔහු අපි ජන කවිය වගේ එක හඳුන්වන්නේ අපි සබරගමුවේ ජීවත් වෙලා අපේ ඔය මම ඉස්සෙල්ලාම කිව්වා වගේ අපේ ආතල කිරියම්මලගෙන් එහෙම. නමුත් දැන් ඩෝල්ටන් අල්විස් වගේ කවියෙක්ගේ කවි දිහා මුල් කාලීන කවිවලත් කොළඹට අදාළ ජන කවි ලක්ෂණ ඔහුගේ කවිවල තියෙනවා. කොළඹ අතීතයේ සම්බන්ධයෙන් කොළඹ ජන ජීවිතය සම්බන්ධ ජන කවිත. ඒ නිසා ඒක පැත්තකින් ඒ වටිනාකමත් අනිත් පැත්තෙන් ඔහු ගීත රචකයෙක් හැටියට දක්වන විශිෂ්ටතාවයත් මේක ගීතේ මම දකින සම්පූර්ණ පරිසර චිත්‍රයක් හැටියට මම දකින. ඉස්සර අපිට මේ ගීතය මගේ මතකේ තියෙන හරියටම මේ අපි රේඩියෝ එකක් අපේ ගෙදර තිබුණ පොඩි රේඩියෝ එකක් මේකේ උදේ පාන්දරට දානවා. ඒ දානකොට සමහර බොහෝ විට සුමානට දෙතුන් දවසක්වත් ඇසෙන ගීතයක් හැටියට මේක මතකේ තිබුණා. ඒ කියන්නේ බොහෝම පැරණි මතකයක් ගීතයත් එක්ක තියෙනවා. නමුත් අදහනකොටත් අලුත් හැඟීමකින් අලුත් චිත්‍රත් එක්ක මේ ගීතය අහගන්න පුළුවන්. ඒ නිසා ඒක මම සංගීතය ගායනය සහ රචනයකින් ඒ තුනේම තියෙන සාර්ථකත්වය සහ පරිසරයට මම ගොඩක් කැමති කෙනෙක්. මම හරිම ආසයි පරිසරයට. සාමාන්‍ය ජීවිතයේදී පරිසරයට කැමති නිසා අන්නේ පරිසර චිත්‍ර මවා ගන්න පුළුවන් මේ ගීතය අහනකොට. ඒක කලාකෘතියක තියෙන හොඳ ලක්ෂණයක්. අපිට අපි කැමති දේවල් මවා ගන්න පුළුවන් නම් විශේෂයෙන් පාරිසරික චිත්‍ර මවා ගන්න පුළුවන් නම් ඒකත් හොඳ ලක්ෂණයක්. ඒ නිසා මම ගොඩක් කැමති මේ සින්දුවට. කවියෙන්ම පටන් ගත්තා මට හිතෙනවා කවියෙන්ම අවසන් කරොත් හොඳයි කියලා. මාව සසල කරපු කවියක් මේ කවියත්. මම හිතන්නේ බොහෝ දිනක් මේ කවිය පුවත්පත් ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ කියවන්න ඇති. සීගිරි ලඳකගේ අම්මෙක් කියලා තමයි මේ කවියේ ශීර්ෂය තියෙන්නේ. මේ සීගිරියේ සිතුවම් වල ඇඳි ලඳක් ගැන මේ කියවන කවියක්. මගේ පැදුරෙන් මිදී කෙල්ලට වාසලට යන්නට වුණා. අනේ ඒකිගේ කැකුළු ඇඟ කඳ හැම වෙලාවෙම සිහි වුණා. මාලිගාවෙන් අපේ ගෙපැලට තෑගි බෝගත් හිමි වුණා. සිහිල් ජල කෙලි දුහුල් සලුපිලි දුවට හිමි බව සැලවුණා. මහා සීගිරි ගලේ මුදුනත නුබේරුව සිත් තම් වුණා. එය බලන්නට හොරෙන් සවසක මාත් එතනට ගොඩ වුණා. කරඬුවක් වගේ නුබේ උඩුකය අනික් උන් මැද දිලිසුණා. මගේ හුස්මක් ගැටී වෙන්නේ දුවේ කළු ගල හෙලවුණා. පපුව ටික ටික මෙලෙක් වෙනකොට එන්න වෙයි මම දන්නවා. නුඹේ දූවිලි සුවඳ තැවරුණු පැදුරතා මත් තියනවා. දැනුත් සීගිරි සිංහයා කටයරන් ඉන්නවා පේනවා. ඒ ඉසව්වෙන් යද්දි මම පොඩි කෙල්ල හංගා ගන්නවා. මේක ඇතුලේ මේ විවිධ විවරණ තියෙනවා. හැබැයි ඔබේ විවරණය මම කැමතියි දැනගන්න. ඔව් විවරණයක් මොන වුණත් මම එතෙන්දිත් උත්සාහ කරේ විශේෂයෙන් මෙහෙමයි. දැන් සීගිරි චිත්‍ර වගේ වගත්තම දැන් මම ගොඩක් සීගිරියත් එක්ක කටයුතු කරලා තියෙනවා. මේ වාර්තා සිනමා පටයක් සම්බන්ධයෙන් සෑහෙන සීගිරිය හදාරන අවස්ථාව ලැබුණා. එන්න එතකොට තමයි මට මේ අදහස ආවේ. සීගිරි දැන් ඒක හදාරනකොට සීගිරි චිත්‍ර ගැන එහෙම විවිධ මත තියෙනවනේ. මහාචාර්යවරුන්ගේ මත තියෙනවනේ. පරණවිතාණයන් කියන්නේ මේකලතාව සහ විජ්ජලතාව කියනවා. පිදුරංගල විහාරයේ වඳින්න යන සුර දූතිකාවන් කියන රජතුමාගේ විසෝරු කියලා මෙහෙම මත තියෙනවා. මේවා කෘතිවල පොත්වල තියෙනවා. මෙහෙම ඉන්නකොට මට එක දවසක් මේ මතවල එක තැනකට ඇවිල්ලා තියෙනවද මේ ඉන්නේ? හැබැයි නෑ නෑ නිශ්චිත මතයක් නෑ. ඒ අනුමාන කිරීම පමණයි. හැබැයි දැන් මේ ගලතාව සහ විචුලතාව වගේ එකක් කියන්නේ තේ යථාර්ථයටත් වඩා ඒක තියෙන නිකන් වෙන සංකල්පමය බවක්නේ. මෙහෙම ඉන්නකොට මට එක දවසක් ඇත්තටම මේ හරිම අපූර්ව සිනම චිත්‍ර මේ චිත්‍රයක් සිත්තමක් බලන්න ලැබුණා. මේ ප්‍රසන්න වීරක්කොඩි කියන අපේ ඉතාමත් අතිදක්ෂ චිත්‍ර ශිල්පියා ලංකාවේ. ඔහු නිර්මාණ ඇඳලා තිබුණ එකල සීගිරිය තිබුණු ආකාරය සම්බන්ධ චිත්‍රයක්. මම හිතන්නේ වෙන රටක මේ හෝටලයකට ඇඳලා තිබුණේ. මේකේ තිබුණ ඒ කාලේ සීගිරිය තිබුණු ආකාරය සිය ගණනක් ස්ත්‍රීන් අඩනිරුවත් ස්ත්‍රීන් එක රජතුමා මහේක්ෂාක්‍ය ලීලාවෙන් වැජඹෙන ආකාරය. මෙන්න මේකත් දැක්කම මට හිතුණා දැන් මේ කියන මතත් එක්ක ඉතින් මේ ගොල්ලෝ මේ සාමාන්‍ය සීගිරියවට ගම්වල හිටපු සාමාන්‍ය ගැල්ලමයි වෙන්න බෑයිද?
ඉතින් ඒක වෙන්න පුළුවන් නේ දැන් අද කාලේ වුණත් ඒ කාලේ වුණත් ඉතින් අපි දන්න රජවරු අන්තපුර පාවිච්චි කරපු විදිය ඉතින් මේවා කැමැත්තෙන් ද ඇත්තටම සිද්ධ වුණේ නේද ඒ දෙමාපියන්ට මොනව හිතෙන්නේ නැද්ද ඒගොල්ලන්ටත් ඒ ගෞරවයක් ආඩම්බරයක්ද නැහැ ඊට වඩා දුකක් හිතෙන්න බැරිද මෙන්න මේ අදහස් එක මට හිතෙනවා මේ මේ අහල ගමක හිටපු රූමත් ගෑනු ළමෙක් තමයි මේ ගෙනල්ලා තින්නේ මේ 500ක් අඟණු අත අඟණුන් අතරට ඉතින් එහෙම නුට එයාගේ අම්මට මොනව හිතෙන්නේ නැද්ද අපි අර මුලම කියපු සීගිර කවි ගත කොමුල් අමඩ ලෙඩි නැසි එබඳ මියුරිය හබැසි කොමුඩු ගෙඩි වගේ කිව්වට ඇත්තටම මේක තමන්ගේ දුවගේ රූපේ නම් තියෙන්නේ ඒ දුව අම්මට හිතෙන්නේ කොමුඩු ගෙඩියක් කියලාද නෑනි ඇයිද තියෙන්නේ ඊට වඩා වෙනස් හැඟීමක් තමගේ කිසින් වදාපු දරුවා පිළිබඳ තියෙන හැඟීමනේ ඇයිද තියෙන්නේ අන්න ඒකත් එක්ක ඒ අම්මට ඇති වෙන හැඟීම ඉතින් මේක මම නූතන සමාජයට යම් ප්‍රමාණයක් ගලපන්නට උත්සාහ කර අවසාන භාගයේදී ඒක පුංචි දරුවා ඊළඟ දියණිය සංගවා ගැනීම දනුත් සීගිරි සිංහයා කට අරන් ඉන්නව පේනවා ඒ ඉසව්වෙන් යද්දිම පොඩි කෙල්ල හංග ගන්නවා කියන එකෙන් කියන්නේ මේ තාමත් මේ යෝතියන් සම්බන්ධයෙන් ගැහැණු ළමයි සම්බන්ධයෙන් තියෙන අනාරක්ෂිත බව සමාජය තුළ තියෙනවා ඒ නිසා මේ මව් ඒක දැනගෙන ඊළඟ දුව හංග ගන්න. ඉතින් ඒකට උදාහරණ ඕන තරම් අපේ සමාජයේ පහුගිය කාලේ අපි අත් විඳ නේද? ඉතින් එහෙම තැනකට ගේන්නට අවශ්‍යතාවය තිබුණා. ඉතින් ඒ නිසා ඒකිනුත් මම කියන්න උත්සාහ කරේ අපි නිතර දකින්න සීගිරි චිත්‍ර කියන්නේ විදේශ රටවල පවා බොහෝ මේ ආකර්ෂණයට ලක් වුණු නිර්මාණ සම්ප්‍රදායක්. නමුත් මේක පිටිපස්සේ වුණත් කඳුළු කතාවක් සැබෑ යථාර්ථවාදී හැඟීමක් තියෙන පුළුවන්. හොඳයි ඉස්සරනම් කවියෝ කවි ලිව්වා නවකතාකාරයෝ නවකතා ලිව්වා දැන් තත්ත්වය ඊට වඩා ටිකක් වෙනස් කවියෝමයි ව්‍යාපාරිකයොත් මේ නවකතාකරුවෝමයි ව්‍යාපාරිකයොත් ඔවුන් මෙහි ප්‍රවර්ධන කටයුත්ත සහ බෙදාහැරීමේ කටයුත්තට උර දෙන්න වෙනවා නියලෙන්න වෙනවා ඔවුන් ඒකට පෙරමුණ අරගෙන තියෙනවා ඔබටත් ව්‍යාපාරයක් තියෙනවා මම දන්න විදිහට ව්‍යාපාරයක් කියලා කියනවා මේකට සෑහෙන ලොකුවට හිතයි අන්තිමේදී මේ සාහිත්‍යකාරයාට ගිහින් මේ ව්‍යාපාරිකයා විතරක් ඉදිරි වෙයිද නැහැ කියලා අපිට පොඩි බයක් තියෙනවා එහෙම වෙන එකක් නැහැ මොකද ව්‍යාපාරයක් කියලා නම ව්‍යාපාරය කියන පාවිච්චි කරාට මම සිද්ධ කළ දෙන කවි පොත් වච්චු ගැනීම තමයි ඉතින් කවි පොත් සම්බන්ධයෙන් දෙන ව්‍යාපාරික මද්ද කියලා ඉතින් රටේ ඕන කෙනෙක් දන්නවා ආසාවකට කවි පොතක් එහෙම විකිණෙන්නේ නැති නිසා ව්‍යාපාරිකෙක් නොවි තවදුරටත් ඉන්නවා හිමිවන්න කියා හමුවන්න හිතක් නැති පින්වන්ත හිතේ විඳවන්න දුකක් නැති බබලීම වගේම බැස යාමයි තසතරයි ඔබේ අවසන්ම මතක පදය ඔව් ඒ ගීතයත් ඇත්තට මේකේ මූලික වෙන්නෙත් අපි කතා කරපු ප්‍රේමයම තමයි නමුත් ප්‍රේම ගීතාවලිය ඇතුලේ මම කැමති ප්‍රේම ගීත ඇතුලේ මම බොහොම කැමති ආකර්ෂණීය වුණු ගීතයක් යමුනා මාලිනී පෙරේරා විසින් රචනා කරපු දැන් අපි සමහර විට ඉන්නවා ප්‍රේමයේ පිළිබඳව අපි දේවල් ලියන්න හිතාගෙන ඉන්නවා එහෙම ගොඩාක් කලින්ද ලියන් හිතලා ටිකකින් බලනකොට මෙන්න මේක වෙනගෙන ලියලා මේකත් එහෙම එක කර කරදරවා කියම මේකේ මට හැමදාම හිතෙන්නේ මටයි මේක ලියාගන්න බැරි වුණ කියන එක පිළිබඳ පසුතැවීමක් තියෙනවා ඉතින් පසුතැවිලි නිසාම මේ ගීතේ මම වැඩි වැඩියෙන් අහනවා අන්න එහෙම කැමති ගීතයක් ඒ සංකල්ප වලට මම හරි කැමති ඒවා හරිම ලස්සනයි හරිම ප්‍රායෝගිකයි ප්‍රේම ලෝකෙදී නෙවෙයි ප්‍රායෝගික ලෝකෙදී උනත් එහෙම හිතන එක හොඳයි මිනිස්සු නේද මේ එහෙම උනේ ඇයි මට නමුත් තාමත් ඔයා දන්නේ නැති උනත් තාමත් ඔයා මගේ කියලා හිතන්න පුළුවන් නම් හොඳයි මිනිස්සුන්ට ඒක හරි සුන්දරයි ඒකෙන් කාටවත් හානියක් ඇතයි කියලා මම හිතන්නේ දෙපාර්ශ්වයේ අතරේවත් හානියක් ඇති වෙන්නේ නැහැ ඒ තරම් මේක ප්‍රායෝගිකයි සුන්දරයි ඒ නිසා මම ඒ ගීතයට කැමතියි හොඳයි අනික වාරයක සුති මසිබුල මෙහෙම අපට හමු වෙලා ජීවිතේ මතක පද මේ වගේම ගී පද මතක අතර සැරිසරන අතීතයේ මේ අපට දැනගන්නට ඊට අවස්ථාව මෙම විවර කරලා දුන්නට ස්තුතියි මේක මගේ ජීවිතේත් මතක පදයක් වේවි කියලා මම විශ්වාස කරනවා අපි එහෙම නැවතත් දවසක ඔබේ නව කටයුත්තක් සමගින් මුණ ගැහෙන බලාපොරොත්තු ඇතුව තමයි අද අපි මේ සමුදීම විසිර කිය සිතුවිලි කරන විට පැමිණිලි සොයන විට සෙවණලි මතක පද